I1 today. හොඳයි. අද දවසේ මං හිතන්නේ 2026 ඔයාලගේ අලුතෙන්ම පටන් ගන්න අපේ 2026 ඔන්ලයින් කමිටියට සම්බන්ධ වෙච්ච ඔයාලා ආදරෙන් පිළිගන්නවා. පොතේ දැන් අද මේ වෙනකොට 26 ඔයාලා දැන් මේ වෙනකොට ඔයාලගේ පාසල්වල වැඩ කටයුතු ටික දැන් ආරම්භ කරලා තියෙන්නේ. පාසල්වල වැඩවලට ඔයාලා දැන් සම්බන්ධ වෙනවා ඇති. හරිද? දැන් පාඩම් ඉස්කෝලේ ඒ කියන්නේ වලගේ පාසල් වල වැඩවලට සම්බන්ධ වෙන අතරතුර මේ වෙනකොට ඔයාලා තව උපකාරක පන්ති වලට සම්බන්ධ නැත් ඇති බෞද්ධික පන්ති වලට ඒ කියන්නේ ෆිසිකල් ක්ලාසස් වලට ඒ අතරතුර ඔයාලා වැඩි දුරටත් අපි ගැන දන්න දරුව ඇති අපි ගැන වැඩි විස්තරයක් දන්න නැති දරුවෝත් ඇති දන්න නොදන්න හැමෝම සම්බන්ධ වෙලා තියෙනවා අද 26 ඔන්ලයින් ක්ලාස් එකට. හරි, එතකොට දරුවනේ දැන් මම පුංචි පැහැදිලි කිරීමක් කරන්නම්. දැන් ඔයාලා මේ වෙනකොට රිසල්ට් එන්න කලින් දැන් කොහමද සැප්තැම්බර් මාසයේ දෙවෙනි සතිය විතර වෙද්දි පුතේ ඔයාලගේ රිසල්ට් එයි. හරිද? දැන් සැප්තැම්බර් මාසයේ දෙවෙනි සතිය වෙද්දි ඔයාලගේ රිසල්ට් එනකොට ඔයාලා ඒ තුන්වෙනි සතිය විතර වෙද්දි ඔයාලත් ඕඩගත් විෂය අනුව උසස් පෙළ කරන්න ඉපෑවා. ඒතර මේ වෙනකොට ඔයා දැන් ඔයාලා ෂුවර් එක්සෑම් එක ඕලවල්. ඒ නිසා ඔයා මේ වෙනකොට ඔයාගේ ඒ ලෙවල් කරන විෂය ටෙක්නොලොජි කියලා තෝරගෙන ඉවරයි. හරිද? දැන් ඒ තෝරගත්ත විෂයක් එක්ක ඉස්සරහට යන්න ඉබේ. එතකොට තව අවුරුදු දෙකකින් ඔයාලා A level exam එකට මුහුණ දෙන්නට ඕනේ. එතකොට අවුරුදු දෙකකින් ඔයා පුතේ A level exam එකට මුහුණ දෙනකොට ඔයා ඉන්න ඕන විෂය නිර්දේශ හරියට ආවරණය කරගෙන ප්‍රශ්න පත්‍ර සියල්ලක්ම හරියට කරගෙන හොඳ සූදානමකින් ඔයා විභාගකට යන්නට ඕනේ. ඒ යන්න තියෙන කාලය ඔයාලා පුතේ හරියටම අවුරුදු දෙකයි තියෙන්නේ. ඉතින් ඒ අවුරුදු දෙකක කාලයක් ඇතුළත ඔයා විෂයන් තුනක් එක්ක පුතේ ඔට්ටු වෙන්නට ඕනේ. ඒ විෂයන් තුන ඔයා ටෙක්නොලොජි කරන දරුවෙක් නිසා ඔයාගේ පළවෙනි විෂය තමයි ඉංජිනේරින් ටෙක්නොලොජි. ඊට පස්සේ ඔයාගේ කම්පල්සරි සබ්ජෙක්ට් එක තමයි SFT තාක්ෂණයේ සඳහා විද්‍යාව. ඊට පස්සේ ඔයාගේ තුන්වෙනි විෂය තමයි බකට් සබ්ජෙක්ට් වාට 11ක් දීලා තියෙනවා. ඒ බකට් සබ්ජෙක්ට් 11න් ඔයාට සබ්ජෙක්ට් 11න් කැමති සබ්ජෙක්ට් එකක් කරන්න පුළුවන්. හැබැයි ඉංජිනේරින් ටෙක්නොලොජි කරන බහුතරයක් කරන්නේ ICT විෂය. හරි, එතකොට අපි හිතමු කතා තුන්වෙනි විෂයට ICT කරනවා කියලා. ඔයා එතකොට ET, SFT සහ ICT ඕ වෙන විෂයක්. පැහැදිලිද? එතකොට ඔයා මේ විෂයන් තුනත් එක්ක ඔට්ටු වෙලා අවුරුදු දෙකකට පස්සේ අවුරුදු 13ක් ඉස්කෝලේ ගියේ පොල් ගාන්න නෙමෙයි කියලා පෙන්නලා ඒ ලෙවල් එක්සෑම් එක ගොඩ දාගෙන ඔයා විශ්වවිද්‍යාලයට යන්නට ඕනේ. ඉතින් ඒ යන ගමන ගත්තහම මේක ලේසි පහසු ගමනක් නෙමෙයි. මොකද හේතුව මේ A level exam එක කරන දරුවන්ගෙන් ලියන exam එකට face කරන හැම දරුවෙක්ම විශ්වවිද්‍යාලය යන්නේ නැහැ. හරිද? දැන් අතරොන්න පොඩි බයක් එනවා ඇති. මොකද්ද මේ යකා කියන්නේ? A level එක ලියන හැමෝම ගැම්බස් යන්නේ නැහැ. එතකොට අපිට මොකද වෙන්නේ? ප්‍රශ්නයක් තියෙනවනේ. සාමාන්‍ය පුතේ හැම අවුරුද්දකම exam ලියනවා A level exam එකට arts, commerce, maths, bio technology වලින් A level කරනවා සාමාන්‍ය ලක්ෂ 3කට ආසන්න පිරිසක් A level කරනවා. ලක්ෂ 3කට ආසන්න පිරිසක් A level කරනවා. මේ ලියන sorry ලක්ෂ 3ක් 3මාරක් 4 ප්‍රමාණයක්. එතකොට සාමාන්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට යන්නේ ළමයි 25,000ක් විතර යන්නේ. අපි හිතමු A level කරන ලක්ෂ 3මාරක් කියලා. එතකොට 3මාරක් ලක්ෂ 3මාරක් A level කරනකොට ඔය මුළු arts, commerce, maths, biotech කියන මුළු section set එකෙන්ම campus යන්නේ ළමයි 25,000කට ආසන්න පිරිසක්. මම ඔය කියපු ඉලක්කම් චුට්ටක් එහෙම වෙන්න පුළුවන්. 25,000කට ආසන්න පිරිසක්. එතකොට 350,000ක් A level වලට face කරලා ලක්ෂ ඒ කියන්නේ 350,000ක් A level වලට face කරලා 25,000ක් විශ්වවිද්‍යාලයට යනකොට 325,000ක් විශ්වවිද්‍යාල නොයන set එකට අයිති වෙනවා. හරි, එතකොට 325,000 කැම්පස් යන්නේ නැහැ. හැබැයි ඒ 325,000 යම් පිරිසක් විවිධ පාඨමාලා කරලා ඩිප්ලෝමා පාඨමාලා සහතික පත්‍ර පාඨමාලා මොනවා හරි පාඨමාලා කරලා තවත් උසස් අධ්‍යාපනයට යම් පිරිසක් එයි. හැබැයි ලක්ෂ 3ක්වත් අනිවාර්යයෙන්ම ගෙදර නතර වෙන්න වෙනවා. වෙන්න මේක ගැටලුවක් පහුගිය කාලේ පුරාවටම ලංකාවේ සිදුවිච්ච. ඒකට පිළිතුරක් විදියට තමයි ටෙක්නොලොජි කියන අධ්‍යාපන ක්‍රමවේදය හදලා දෙන්නේ. දැන් මේ වෙනකොට ඔයා A level ටෙක්නොලොජි කරන දරුවෙක් ලෙස මම මේ පුංචි පැහැදිලි කිරීමක් අද පළවෙනිම කරන්නේ. දැන් ඔයා A level ටෙක්නොලොජි කරන්න හිතාගෙන ඉන්න ඇයි කියන ප්‍රශ්නට මම මේ උත්තරයක් දෙන්න යන්නේ.
ඔයා තීරණය කරලා තියෙනවා A-level technology කරනවා කියලා. දැන් A-level technology වලින් නම් ඔයා කරන්න යන්නේ ඔයාට මෙන්න මේක හොඳට දැනුවත් වෙලා ඉන්න ඕන දෙයක්. මොකක්ද පුතේ? ඇයි ඔයා technology වලින් A-level කරන්නේ? technology වලින් A-level කරාට පස්සේ ඔයාට මේ ආවරණයක් නැත්තම් ආරක්ෂාවක් තියනවාද? ඔයා විශ්වවිද්‍යාල ගියොත් මොකද වෙන්නේ? ඔයා විශ්වවිද්‍යාලේ නොගියොත් මොකද වෙන්නේ? වෙන්න මේක ගැටලුවක්. දැන් මොකද මේ ක්ලාස් එකත් එක්ක ඉන්න ඔයාලගේ අම්මලා තාත්තලා ළඟ ඉන්නවා නම් වැඩිහිටියෝ විදිහට ඒ අයට පොඩ්ඩක් මේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න කියලා කියන්න. මොකද ඒකත් කුංචි දැනුවත් වීමක් වෙයි. හරි? අම්මා තාත්තලා ළඟ ඉන්නවා නම් ෂුට්ටක් එයාටත් අපිත් එක්ක මේ කරන පැහැදිලි කිරීමත් එක්ක පොඩ්ඩක් ප්ලග් වෙන්න කියලා කියන්න. හරි? මොකද මේ කරන පැහැදිලි කිරීම ඉතා වටිනවා ඒ අයටත් මේක තේරුම් ගන්න. මොකද ඔයාගේ අම්මා තාත්තා A-level technology කරලා නැහෙනි. හරි? එතකොට මොකද 2015 මේ A-level technology වලින් ගිහම පළවෙනි batch එක campus ගියේ. හරි? එතකොට අම්මා තාත්තා technology කරලා නැති නිසා ඔයාට මේ පිළිබඳව පුංචි පැහැදිලි කිරීමක් මම කරන්න යන්නේ. ළඟ ඉන්නවා නම් අම්මා තාත්තා අපිත් එක්ක සම්බන්ධ කරවන්න. හරි? මම දැන් මේව පැහැදිලි කරන්නම්. පුතේ ඔයා අවුරුදු දෙකකින් දැන් තව මෙතනින් එහාට ඔයා A-level පන්තියේ A-level කරලා ඊට පස්සේ ඔයා විශ්වවිද්‍යාලයට යනවා තව අවුරුදු 4ක කාලයකට. ඔයා අවුරුදු 4ක කාලයකට විශ්වවිද්‍යාලය ගිහිල්ලා ඔයා අවුට් වෙනවා අවුරුදු 4කින් අනතුරුව. ඔයා අවුට් වෙද්දී හරි අවුරුදු 4කින් ඔයා අවුට් වෙනවා. අවුට් වෙද්දී ඔයා යන්නේ රැකියාවකට. මේ රැකියාවකට යනකොට ඔයාව යම් ආයතනයක් විසින් රැකියාවකට ගත්තට පස්සේ ඔයාගේ බලන කාරණා කීපයක් තියෙනවා. දැන් අපි එළිය ගත්තාම අපි හිතමුකෝ ඩිග්‍රී හෝල්ඩර් කෙනෙක් ඉන්නවා උපාධිධාරියෙක් ඉන්නවා කියලා. දැන් අපි එහෙම කෙනෙක් ගත්තාම ඒ උපාධිධාරියා අපි ආයතනයක රැකියාවකට ගත්තට එයාගේ ස්කිල්ස් නැත්තම් එයාට යම් ඩියුටි එකක් කරන්න සුවිශේෂී හැකියාවක් නැත්තම් අපි එයාවම තෝරගන්න ඕන කියලා නීතියකුත් නැහැ. ඒක ඔබට වෙන්නත් පුළුවන්. දැන් ඔබ හිතන්න ඔබම පවා හරි ඔබට පවා උපාධිය තිබ්බා කියන පමණින් ඔබ රැකියාවකට සුදුසු වෙන්නේ නැහැ. ඔබට තියෙන්න ඕන හැකියාවක් යම් ඩියුටි එකක් කරන්න ඔයාගේ තියෙනවා කුසලතාවයක්. ආගේ කුසලතාවය හදන එක A-level technology විෂය ධාරාව තුළ සිද්ධ වෙනවා. ඔබට කුසලතාවයක් නැත්තම් ඔබ ඒ ආයතනෙ ගන්න එක ආයතනෙට විශේෂ කාරණාවක් නෙමෙයි. ඒක ඔබ ගත්තත් එකයි වෙන කෙනෙක් ගත්තත් එකයි. දැන් රැකියාවකට ඔබවම ගන්න එපා. පැහැදිලිද? ඔබවම ගන්න එපා. ඔබවම රැකියාවකට ගන්න නම් ඔබටම රැකියාවකට යන්න නම් ඔබට තියෙනවා සුවිශේෂී හැකියාවක්. මේ සුවිශේෂී හැකියාව කියලා කිව්වෙ මම මේකේ ඔයාගේ ස්කිල්ස් ගැන. ඔයාට ස්කිල්ස් ටික හදා ගන්න ඕනේ. අන්නේ ස්කිල්ස් ටික හැදෙන එක මේ අවුරුදු දෙක අතරත පොතේ සිද්ධ වෙනවා. දැන් සාමාන්‍ය රැකියාවකට මම මේ කරන පැහැදිලි කිරීම චුට්ටක් අවබෝධයෙන් අහගෙන ඉන්න. හරි යම්කිසි රැකියාවකට පුතේ ඔයා යනකොට ඔයාගේ තියෙන්න ඕන මෙන්න මේ ලෙවල් එක. දැන් රැකියාවකට ඔයාව කෙනෙක් සම්බන්ධ කර ගන්නකොට පුතේ ඔයා ඉන්නවනේ මොන ලෙවල් එකේද කියන එක ගැන පුංචි පැහැදිලි කිරීමක් මම මේ කරන්නේ. හරි ඔයා ඉන්න ලෙවල් එක මම මේ ලෙවල්ස් ටික ගත්තොත් මේක පළවෙනි ලෙවල් එක 2 3 4 5 6 සහ 7 කියලා ගත්තොත් හරි 6 සහ 7 කියලා ගත්තොත් පොදේ හොඳට මම මේ කියන කාරණා වහගන්න. හරි ඔයා A level කරනවා. ඔයා A level කරලා ඔයාට S3 තියෙන්නේ කියලා හිතන්නකෝ. ඔයාට තියෙන A level කලා ඔයාට තියෙන S3ක්. දැන් S3ක් තියෙනවා කියන්නේ ඔයා A level සමත්. හැබැයි විශ්වවිද්‍යාලයට යන්න බැහැනේ පුතේ. ඔයා S3ක් ගත්තාම ඔයා අයිති වෙන්නේ මෙන්න මේ layer එකට. ඔයා මෙතෙන්ට අයිති වෙන්නේ A level වල හරි ඔයා S3කට තමයි. ඔයා S3 ගත්ත ගමන් ඔයාට මෙන්න මේ තුන්වෙනි මට්ටම. මේ මං ඇඳ පිරමීඩ් එකක්. මේ පිරමීඩ් එකට අපි කියනවා NVQ පිරමීඩ් එක. අහලද මේ වචනේ NVQ කියලා? දැන් ඔයාලට පොදේ ගැටලු තියෙනවා නම් ඔයාලට මාත් එක්ක මේ chat කරන්න පුළුවන්. හරි? මයික් නම් මම හිතන ඔෆ් කරලා ඇති. අපේ කට්ටිය ඔෆ් කරලා ඇති. ඔයාලට මාත් එක්ක chat කරන්න පුළුවන්. හරි? එහෙම නැත්නම් මට text එකක් දාන්න. මම ප්‍රශ්න වලට උත්තර දෙන්නම්. දරුවෙක් කනස ඉලෙක්ට්‍රොනික පැත්තේ යන්න ඕන මට. මම මොකද කරන්න ඕන? හරි. මම මේ පැහැදිලි කිරීමෙන් අනුතරු මම පැහැදිලි කරන්නම් තවදුරටත්. හරි ඔයාලට දැන් මාත් එක්ක ඉන්න දරුවෝ ඉන්නවා නම් ගැටලු තියෙන දරුවෝ ඉන්නවා නම් මොනවා හරි හා සම්බන්ධයෙන් කාරණාවකට මට මාත් එක්ක chat කරන්න පුළුවන්. හරි හොඳයි. මේ තියෙන්නේ පොදේ NVQ පිරමීඩ් එක. මේ NVQ පිරමීඩ් එකේ ඔයා A level කරනවා ඔයාට දෙන S3යි. ඔයා අයිති වෙන්නේ S3ක් කියනවා විභාගයේ සමත්. එතකොට ඔයා A level S3 ගත්තා නම් NVQ තුන්වෙනි මට්ටමට තමයි ඔයා අයිති වෙන්නේ.
NVQ කියලා කියන්නේ National Vocational Qualification. National Vocational Qualification කියලා කියන්නේ ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම. නැත්තම් ජාතික වෘත්තීය, ඒ කියන්නේ ජාතික වෘත්තීය සුදුසුකමේ ඔයාට අයිති සීමාව තමයි මෙතනදී කියවෙන්නේ. හරිද? එතකොට දැන් ඔයා NVQ 3 හම්බ වෙන්නේ ඔයාට S3 තිබුණත්. ඔයා ඊට පස්සේ හරි ඔයාට NVQ මම මෙතෙන් පටන් ගන්නවා කතාව. ඔයා NVQ 4 මට්ටමට යනවා. ඔයා NCT කෝස් එකක් කරාට පස්සේ ඔයා NVQ 5ට යනවා. ඔයා ඩිප්ලෝමා කෝස් එකක් කරාට පස්සේ ඔයා NVQ 6ට යනවා. ඔයා ඇඩ්වාන්ස් ඩිප්ලෝමා කෝස් එකක් කරාට පස්සේ ඔයා NVQ 7ට යනවා. ඔයාට ඩිග්‍රී එක තියෙනවා නම් ඔන්න පොදේ NVQ පිරමීඩ් එක මම ඔය ඇන්දේ. පැහැදිලිද? හරි. NVQ පිරමීඩ් එක. එතකොට මෙතනදී ඔයාට A level කළා. ඔයා A level කළා. ඔයාට A level කරපු ගමන් S තියෙන 3යි. ඔයා විභාගයේ සමත්. හැබැයි විශ්වවිද්‍යාලයට බෑ. යන්තම් S3 කොට දාගත්තා. ඔයා ඉදි වෙන්නේ NVQ 3 වෙනි මට්ටමට. ඔයා NVQ 4 මට්ටමට යන්න නම් ඔයා NCT course එක කරන්න ඕන. NCT කියලා කියන්නේ National Certificate of Technology. ජාතික තාක්ෂණ සහතිකය. හරි. ඊළඟට ඔයා NVQ 5 කියන සීමාවට යනවා නම් ඔයාලා සමාන වෙනවා, නැත්නම් ඔයා ඉක්වල් වෙනවා ඩිප්ලෝමා ලෙවල් එකට. ඉංජිනේරින් ඩිප්ලෝමා එකක් ගත්තොත් ඔබ අයිති වෙන්නේ NVQ 5 සීමාවට. ඊට පස්සේ ඔබ NVQ 6 සර්ටිෆිකේට් එකට නැත්නම් ඒ ලෙවල් එකට ඔයා යනවා නම් ඔයාට තියෙනවා ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එකක්. උසස් ඩිප්ලෝමාවක් තියෙනවා. උසස් ඩිප්ලෝමාවක්, ඒ කියන්නේ ඉංජිනේරු උසස් ඩිප්ලෝමාවක් ඔයාට තියෙනවා නම් ඔයා NVQ 6. ඔයාට ඩිග්‍රී එක තියෙනවා නම් ඔයා NVQ 7. අපේ ටාගට් එක තමයි පුතේ මෙන්න මේ NVQ 7ට යන එක. මේ NVQ 7ට යනවා කියන එක ගත්තහම මේක ටිකක් වෙහෙස කරයි වගේ හැඟෙන්න පුළුවන්. දැන් මම පැහැදිලි කරන්නම්. ඔයා උසස් පෙළ තාක්ෂණ වේදේ කරන දරුවෙක් විදිහට හරි මෙන්න මේක හොඳට දැනගන්න. ඔයාට ඉහළම ප්‍රතිඵල අරගෙන ඔයාට විශ්වවිද්‍යාලයකට යන්න පුළුවන් වුණොත් මේ ගැටලු මොකුත් නැහැ. මම මේ දැන් කතා කරන්නේ ඒ ලෙවල් එක්සෑම් එක යාන්තම් පාස් වෙච්ච දරුවෙක් කොහොමද ජීවිතේ ජය ගන්න කියන කාරණාව පැහැදිලි කරන්න. ඔබ හොඳම, يعني ඔබ හොඳට විභාගයේ ගොඩ දාගෙන, يعني ඔබ හොඳට විභාගයේ සමත් වෙලා විශ්වවිද්‍යාල වරම් ලබාගෙන ඔබ ඔබේ ජීවිතය හදාගෙන එක පැත්තකින් ඔබ ඉස්සරහට යයි. ඒ දරුවෙක් ගැන මම මෙතනදී කතා කරන්න අවශ්‍ය නැහැ ලොකුවට. මොකද ඒ දරුවෙක් දක්ෂයි. එයාගේ ජීවිතය හදාගෙන යන්න ඉස්සරහට යන්න පුළුවන්. හැබැයි මම මේ දැන් කතා කරන්න යන්නේ ඒ ලෙවල් එක්සෑම් එකේ අවම ප්‍රතිඵල සහිතව සමත් වෙන දරුවෙක් කොහොමද එයාගේ උපාධියේ සිහිණිය දක්වා ගමන් කරන්නේ කියලා. එතකොට එහෙම අවම ප්‍රතිඵල තියෙන කෙනෙක්ුණත් එයාට උපාධිය ගන්න පුළුවන්. කැමති නම් NCT ලෙවල් එකෙන්, කැමති නම් ඩිප්ලෝමා ලෙවල් එකෙන්, ඇඩ්වාන්ස් ඩිප්ලෝමා ලෙවල් එකෙන් හෝ ඩිග්‍රී ලෙවල් එකෙන් යම් කෙනෙකුට නතර වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ උපරිම සීමාවට ගිය හැකි. පැහැදිලිද? එතකොට දරුවනේ මේ ටෙක්නොලොජි කරන එකේ වැදගත්කම තමයි අන්න ඒක. මොකද වැදගත්කම ටෙක්නොලොජි කරනකොට අපිට තියෙන වැදගත්ම දේ තමයි ඉහළම ප්‍රතිඵල ගත්තොත් අපිට විශ්වවිද්‍යාලවලට යන්න පුළුවන්. හැබැයි අවම ප්‍රතිඵල තිබුණත් අපිට එක එක අධ්‍යයනයන් පාස් කර කර පාස් කර කර අපිට ඩිග්‍රී එක දක්වාම යන්න අවකාශය තියෙනවා. තේරුණාද? හරි. දැන් මම පැහැදිලි කරනම් මෙන්න මෙහෙම. ඔබ හිතන්න ඔබට තියෙන්නේ A level S3යි. ඔබ විභාගය සමත්. හැබැයි විශ්වවිද්‍යාල වරම් නැහැ. ඔබ විභාගයේ සමත් විශ්වවිද්‍යාලයට යන්න බෑ. ඔබට මේ රිසල්ට් ෂීට් එක එනකොට S3 කියලා තියෙද්දි ඔයාලට තියෙනවා විශ්වවිද්‍යාලය සඳහා සුදුසුකම් ලාභියෙක් කියලා තියෙන සර්ටිෆිකේට් එකේ. හැබැයි ඔබට විශ්වවිද්‍යාලයට යන්න බෑ. මොකද හේතුව ඊට වඩා සුදුසුකම් ගොඩාක් තියෙන දරුවෝ දාස් ගහන දරුවනේ එළියේ ඉන්නවා විශ්වවිද්‍යාලයට යන්න. ඒ නිසා ඔබ S3 ක් ගත්තා විශ්වවිද්‍යාලයට යන්න බෑ. හැබැයි ඔබට ඩිග්‍රී එක දක්වා යන්න පාත් එකක් තියෙනවා. ඒ පාත් එක තමයි මම දැන් මේ කියන ප්‍රොසෙස් එක අවම ප්‍රතිඵල ගන්න දරුවෙකුට යන්න තියෙන මාර්ගයයි. ඔබ කෙලින්ම ළඟම තියෙන කාර්මික විද්‍යාලයට සම්බන්ධ වෙනවා. ළඟම තියෙන කාර්මික විද්‍යාලය. හරිද? ළඟම තියෙන කාර්මික විද්‍යාලය. ඔබ පුතේ ළඟම තියෙන කාර්මික විද්‍යාලයට සම්බන්ධ වුණොත්, හරි? ළඟම තියෙන කාර්මික විද්‍යාලයට සම්බන්ධ වුණොත් ඔයාට හම්බ වෙනවා NCT ලෙවල් එක වාට ගන්න පුළුවන් වසරක කාලයක් ඇතුළත. වසරක කාලයක් ඇතුළත ඔබට කාර්මික විද්‍යාලයට සම්බන්ධලා NCT ලෙවල් එකට ගිය හැකියි.
NCD level එක කියන්නේ ඔයා NVP 4 මට්ටමට යනවා. ඊට පස්සේ ඔයාට මෙතනින් පස්සේ ඔයාට යන්න පුළුවන් විශ්වවිද්‍යාල විද්‍යායතන. විශ්ව විද්‍යාල විද්‍යායතන තියෙනවා. University colleges කියලා තියෙනවා. University college එකකට ඔයාට ගිහිල්ලා ඔයාට පුළුවන් NVQ 5 සහ NVQ 6 කියන සීමා දෙක ඔයාට කොට දා ගන්න පුළුවන්. ඔන්න විශ්වවිද්‍යාල විද්‍යායතනයකින් ඔයාට කර ගන්න පුළුවන් දේ. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙතනින් අනතුරුව හරි විශ්වවිද්‍යාල විද්‍යාලයෙන් පස්සේ ඔයාට පුළුවන් තාක්ෂණ විශ්වවිද්‍යාලයට යන්න. තාක්ෂණ විශ්වවිද්‍යාලය. තාක්ෂණ විශ්වවිද්‍යාලය කියන්නේ යුනිටෙක් එක. මේක තියෙන රත්මලානේ. රත්මලාන යුනිටෙක් එකට ගිහිල්ලා ඔයාට පුළුවන් NVQ 6 සීමාව මෙතන NVQ 5 6 කොට දාගත්තා. මෙතනද ගිහිල්ලා NVQ 7 සීමාව ඒ කියන්නේ ඔයාගේ ඩිග්‍රී එක ඔයාට කම්ප්ලීට් කරන්න පුළුවන්. පැහැදිලිද? මොකද්ද ප්‍රොසෙස් එක? කාර්මික විද්‍යාලයට ගියා, අවුරුද්දක් අතුරත NCT කරගත්තා. NCT කියන්නේ ඔයාගේ NVQ 4 මට්ටම. ඊට පස්සේ ඔයා මොකද කරන්නේ? NVQ 5 කරගන්න සහ 6 කරගන්න විශ්වවිද්‍යාල විද්‍යායතනයකට, ඒ කියන්නේ යුනිවර්සිටි කොලෙජ් එකකට යනවා. එතනින් ඔයා ඒ දෙන්න කම්ප්ලීට් කරගන්න අවුරුදු 3ක් වගේ කාලයක් ඇතුළත ඊට පස්සේ යනවා තාක්ෂණ විශ්වවිද්‍යාලයට. මේක තියෙන්නේ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය, තියෙන්නේ බුදේ රත්මලානේ. එතෙන්ද ගිහිල්ලා ඔයාට උපාධිය ගන්න පුළුවන් NVQ 7 මට්ටම. එතකොට දැන් ඔයාගේ පාත් එක බලන්න. ඔයා හිටියේ ඒ ලෙවල් S3 නරන් අවම මට්ටමේ කැම්පස් යන්න බැරිම දරුවෙක් විදිහට. ඒ කියන්නේ කැම්පස් යනවා කියන එක හීනයක් පමණක් වන දරුවෙක් විදිහට හිටියේ. හැබැයි ඔයාට ඔයාගේ ටාගට් එකට යන්න ඔයාට පාත් එකක් තියෙනවා. ළඟම කාර්මික විද්‍යාලයට ගියා NVQ 4 කළා, විශ්වවිද්‍යාල විද්‍යායතනයට ගියා NVQ 5 සහ 6 කළා, ඊට පස්සේ තාක්ෂණ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා වාඩ NVQ 7 කරලා වාඩ උපාධිය කම්ප්ලීට් කර ගන්න පුළුවන්. හැබැයි ඔබට S3 තිබ්බට ඊට වඩා ඉසට් S3 තිබ්බට ඉසට් එක වැඩි නම් ඔබට පුළුවන් කෙලින්ම මෙතනින් ඔබට කෙලින්ම විශ්වවිද්‍යාල විද්‍යායතනයකට යන්න පුළුවන්. මෙයා විස්කිප් කරලා ඔබේ රිසල්ට් එක අනුව මෙයා විස්කිප් කරලා මෙතන ගිය හැකියි. පැහැදිලිද? ඔබට ඊට වඩා ප්‍රතිඵලයක් තියෙනවා නම් ඔබට පුළුවන් කෙලින්ම මේ විශ්වවිද්‍යාල විද්‍යාලයේ කෙනෙක් ස්කිප් කරලා කෙලින්ම ඔබට යන්න පුළුවන් තාක්ෂණ විශ්වවිද්‍යාලයට. පැහැදිලිද? යුනිවර්සිටි කොලෙජ් එකට කෙලින්ම යන්න පුළුවන්. සර් යුනිටෙක් එකට ඔබට කෙලින්ම ගිහිල්ලා ඔබට උපාධිය ගන්න පුළුවන්. දැන් ඉතින් බලන්න මදම ප්‍රතිඵල ගන්න එකපාරම කැම්පස් ගියාට අවම ප්‍රතිඵල ගන්න අයට කෙලින්ම හෝ මේ වගේ වක්‍රමාර්ගයක ගිහිල්ලා ඩිග්‍රී එක කම්ප්ලීට් කර ගන්න පුළුවන්. පැහැදිලිද? රයිට්. ඒ නිසා පොතේ මෙන්න මේක ගැන හොඳ අවබෝධයකින් ඉන්න හැම කෙනෙක්ම. ඒ කියන්නේ ඔයා මේ ජීවිතේ දැන් ඔයාගේ මේ ටර්නින් පොයින්ට් එකක් පොතේ ඉන්නේ. ඔයාගම පුංචි. හරි දැන් මේ අම්මලා තාත්තලා මේක අහගෙන ඉන්නවා නම් මම අවබෝධයක් ගන්න පුළුවන් වෙයි. ඔයාගම පොතේ පුංචි. හැබැයි මේ පුංචි දරුවෙක් වුණාට ඔයා තව අවුරුදු දෙකකින් ඒ ලෙවල් එක්සෑම් එක කරාට පස්සේ ඔයා සමාජයට අවතීර්ණ වෙනවා. ඔයා එළිය සමාජයට එනවා. සමාජෙත් එක්ක ඊට පස්සේ ගැටෙන්න ගන්නවා. ලෝකෙ දකින්නවා. හැබැයි ඔයා මෙතනින් එහාට මේ අවුරුදු දෙකක් ඇතුළත මේ කැප කරන ජීවිතයක් තියෙනවානේ. ගෙවන ජීවිතයක්. ඒ කැප කරන ගෙවන ජීවිතය ඔයාගේ මුළු අනාගතයම තීරණය කරනවා. ඒ නිසා ඒ ඉතිරි වසර දෙකක කාලය ඔබල කල්පනා කරලා හරියටම තක්කඩම යොදා ගන්න එක ඔයාගේ අනාගත ආයෝජනයක් විදියට. පැහැදිලිද? මොකද අද ලෝකයේ යන්නේ මේ ටෙක්නොලොජි එඩියුකේෂන් එකත් එක්කයි. රැකියා ක්ෂේත්‍ර ගත්තට පස්සේ අති විශාල රැකියා ක්ෂේත්‍ර ප්‍රමාණයක්. දැන් මෙතනින් අවුට්පුට් එක ගත්තට පස්සේ සිවිල් ඉංජිනියර්ස්ලා, ඉලෙක්ට්‍රිකල් ඉංජිනියර්ස්ලා, මෙකනිකල් ඉංජිනියර්ස්ලා, ඔටෝමොබයිල් ඉංජිනියර්ස්ලා, එයාක්‍රාෆ්ට් ඉංජිනියර්ස්ලා, මැරෑන් ඉංජිනියර්ස්ලා විදිහට, ඒ වගේම එන්වයරන්මන්ටල් ඉංජිනියර්ස්ලා, රෝඩ් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් ඉංජිනියර්ස්ලා වගේ නැනෝ ඉංජිනියර්ස්ලා, ඔය විදිහට ඉංජිනේරු ක්ෂේත්‍ර ගණනාවක විහිදී යන රැකියා ගණනාවක් අපිට මේ පාත් එකත් එක්ක හම්බ වෙනවා. ඒකදී තව දෙයක් මම මෙතන දෙකද කරන්න. දැන් මෙතන ඉන්නවනම් අපේ විශේෂම මම කියන්නේ ගැහැණු දරුවෝ ඉන්නවනම් මේ ටෙක්නොලොජි කරන්න අර ඉස්සර සම්ප්‍රදායික බයක් තිබුණා. මේක ගැහැණු ළමයෙකුට සෙට් වෙන්නේ නැද්ද? දැන් ටෙක්නොලොජි කිව්වහම මේක ගැහැණු ළමයෙකුට කරන්න බැයිද වගේ හැඟීමක් තිබුණානේ. හරි දැන් එහෙම එකක් නෑ මේකේ. හරි ඉංජිනේරින් ටෙක්නොලොජි කිව්වහම ගැහැණු ළමයෙකුට ගැලපෙන්නේ නැද්ද වගේ හැඟීමක් එහෙම එකක් නෑ පුතා.
දැන් විශේෂම දැන් අද වෙනකොට ගැහණු පිරිමි කියලා වෙන්වීමක් වෙන්නේ නැහැ නේ රැකියා ක්ෂේත්‍රවල. අද වෙනකොට ගැහණු දරුවොත් පිරිමි දරුවොත් එක්ක උරින් උර ගැටී කටයුතු කරන කාලයක් නේ. දැන් ඔයාලා තව අවුරුදු 10ක් ඉස්සරහට හිතුවොත් එහෙම ඒ කාලයක් වෙද්දි ගැහණු පිරිමි කියලා රැකියාවල ભેදයක් නැහැ. හරි, පිරිමි කරන හැම රැකියාවම ගැහණු අයත් කරනවා. ඒ නිසා සමාජයේ වෙනස් වෙනවා. දැන් ඉස්සර ගෙදර කුස්සියට ගොනු වෙලා හිටපු කාන්තාව අද ලෝකෙට ඇවිල්ලා ඉවරයි. හරි, ඒ නිසා ගැහණු දරුවන්ට උනත් මේ විෂය ලස්සනට ගැලපෙනවා. දැන් අපේ පන්තිවල අපේ ෆිසිකල් ක්ලාසස් වල ගත්තර පස්සේ දවසින් දවස ගැහණු දරුවන්ගේ අවතීර්ණීම වැඩි වෙනවා. දැන් මේක අපි ෆිසිකල් ක්ලාසස් කරන ගුරුවරුන් නිසා මේක දන්නවා. ඒ නිසා දරුවනේ ගැහණු දරුවෙක් වුණත් මේක තක්කෙරම ගැලපෙන සබ්ජෙක්ට් එකක්. ඕනතරම් ෆීල්ඩ්ස් තියෙනවා මේක යන්න. මොකද මේක රැකියාව ඇති රැකියාවක් හොයාගන්න බැරි පාත් එකක් හෝ ෆීල්ඩ් එකක් නෙමෙයි. මේක තුළ රැකියාව දවසින් දවස නිර්මාණය වෙනවා. හරි, එතකොට ඒ රැකියාව නිර්මාණය වෙන ක්ෂේත්‍රයක් වා ඉගෙන ගත්තොත් වා අනාගතයේ එහෙමම දරුවනේ සාර්ථක කරගන්න ඕන හැකියාවක් තියෙනවා. හරි, මම මේ පැහැදිලි කළේ ඒ නිසා ඔයාට අවම ප්‍රතිඵල තිබුණත් ඔයාට උපරිම ප්‍රතිඵලය හදාගෙන කැම්පස් යන්න පුළුවන්. පැහැදිලිද? ඔයා සම්මත විශ්වවිද්‍යාලවලට යනවා නම්, හරි, සම්මත විශ්වවිද්‍යාලයට යනවා නම් මෙතනින් පස්සේ ඉහළ ප්‍රතිඵල අරගෙන, හරි, දැන් මෙතන මේ සෙට් එක වෙනම සෙට් එකක්. ඔයා කෙලින්ම සම්මත විශ්වවිද්‍යාලයට යනවා නම්, හරි, මේ තියෙන සම්මත විශ්වවිද්‍යාල, ඒ කියන්නේ ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල. මම එහෙම කියනනම්කො රාජ්‍ය විශ්වවිද්‍යාල. පොතේ රාජ්‍ය විශ්වවිද්‍යාල වලට ඔයා යනවා නම් ඔයා ඩිග්‍රී එක ගන්න, හරි, රාජ්‍ය විශ්වවිද්‍යාලයට යනවා නම් ඔයාගේ ඩිග්‍රිය ඔයාට හම්බ වෙන්නේ පුතේ, ඒක තමයි කියනනම්කො ඔයාට හම්බ වෙන්නේ BET කියලා. BET ඔයාගේ ඩිග්‍රී එක BET. BET කියන පුතා Bachelor of Engineering Technology. යුනිටෙක් එකේවත් තාක්ෂණ විශ්වවිද්‍යාලයෙන් ඔයා උපාධිය ගත්තත් ඔයාලට හම්බ වෙන්නේ BTech කියන ඩිග්‍රී එක. Bachelor of Technology. උපාධිය නම් දෙකකින් එන්නේ. හැබැයි ෆීල්ඩ් එකේ ක්ෂේත්‍රයේ මේ දෙකම එකම මට්ටමේහිලා සලකන්නේ. පැහැදිලිද? මොකද ආයතන දෙකකින් දෙන නිසා ඉතල පොඩි වෙනසක් තියෙනවා. හැබැයි ඒ ආයතන දෙකකින් දුන්නට උපාධි දෙක ක්ෂේත්‍රයේ එකම පිළිගැනීමහිලා සලකන දෙන්නේ. පැහැදිලිද? ඒ නිසා ඔයාට පුතේ උපරිම නැත්නම් මධ්‍යම ප්‍රතිඵල තිබුණ රාජ්‍ය විශ්වවිද්‍යාල නම් අපිට තියෙනවා යන නමයක්. ඔයා ටෙක්නොලොජි කරනවා නම්, හරි, ඔයා ඉංජිනේරින් ටෙක්නොලොජි නම් කරන්නේ ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල නමයක් පුතේ තව අවුරුදු දෙකකට පස්සේ ඔයා එනකන් ආසාවෙන් බලාගෙන ඉන්නවා. මොනවද ඒ විශ්වවිද්‍යාල නමය? මෙන්න මේ ටික. කොළඹ විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය, වයඹ විශ්වවිද්‍යාලය, රජරණ විශ්වවිද්‍යාලය, එතනින් එහාට ගියාට පස්සේ යාපනයේ විශ්වවිද්‍යාලය, එතනින් එහාට ගියාට පස්සේ රුහුණු විශ්වවිද්‍යාලය, ඒ වගේම ඌවවෙල්ලස්සේ විශ්වවිද්‍යාලය සහ සබර්ගමු විශ්වවිද්‍යාලය ඔයා එනකම් බලාගෙන ඉන්නවා. දැනට ලංකාවේ ඔන්න විශ්වවිද්‍යාල නමය තුළ ඉංජිනේරින් ටෙක්නොලොජි කරන ඔයාලට දරුවනේ ෆැකල්ටි තියෙනවා. අපේ දරුවෝ ඒලෙවල් කරාට පස්සේ යන්නේ ඔන්න විශ්වවිද්‍යාල නමයට. ඒ නිසා විශ්වවිද්‍යාල නමයට යන්න අනිවාර්යෙන් හැම කෙනෙක්ම දඟලන්නට ඕනේ. යම් විදියකින් ඔය විශ්වවිද්‍යාල නමේ හෙවත් මම මේ කියපු රාජ්‍ය විශ්වවිද්‍යාලයට ඔයාට කෙලින්ම යන්න බැරි වුණොත්, හැබැයි ඔයාට උපාධිය ගන්න ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ පාත් එක. මේ පාත් එක ටෙක්නොලොජි කරන ඔයාට හරිම වැදගත් වෙනවා. තේරුණාද? හරි. දරුවෙක් කරසක් කෙලින්ම යන්න බැයිද කියලා. කෙලින්ම යනවා කියලා කියන්නේ අපිට පුළුවන්, මම මේ කිව්වේ දැන් අපිට කෙලින්ම හොඳම ප්‍රතිඵල තිබුණොත්, හොඳම ප්‍රතිඵල තිබුණත් ඔබේ කෙලින්ම අපිට රාජ්‍ය විශ්වවිද්‍යාලයට යන්න පුළුවන්. දැන් ඒ දරුවෝ ගැන තරකයක් නැහැ මෙතන. ඒකෝ ඒ දක්ෂව දරුවෝ ටිකනේ. මම මෙතනද කිව්වේ කෙලින්ම යන්න එක දක්ෂ දරුවෝ ටිකයි. හැබැයි ඔයාලට එහෙම යන්න බැරි වුණොත් යන්න දෙන පාත් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයා ඒ ලෙවල් කළා කියලා ටෙක් වලින් ඔයාට පාඩුවක් වෙන්නේ නැහැ. මට මේ ඒකයි කියන්න ඕන උනේ. හරි, දක්ෂම දරුවෝ මෙතනින් කෙලින්ම රාජ්‍ය විශ්වවිද්‍යාලයට යනවා. ඔයාගේ මට්ටම අනුව, හරි, දැන් ඔයාට හිතන්නකෝ ඒ තුනක්ම නැහැ. පාඩ දෙනවා B2 C එක. C එකයි S, C2 S එක. එමෙතන C3ක්. එහෙම ටික ටික වගේ රිසල්ට් එක අඩු වෙනකොට ඔයාලට මේ යන්න වෙන ලෙවල් එක ටික 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 වහිනවා. හරි, අවම ප්‍රතිඵල තිබ්බොත් මෙතනින් ගිය හැකි. S3ට වඩා ටිකක් වැඩි වුණොත් මේකෙන්, E3ට ටිකක් වැඩි වුණොත් මේකෙන්, හොඳම ප්‍රතිඵල තිබුණොත් මේකෙන්. පැහැදිලිද? ඒ විදිහට ඔයාට යන්න පුළුවන් ක්‍රම ගණනාවක් මේක ඇතුලේ තියෙනවා. ඒ නිසා වැදගත්ම දේ මෙන්න මේක. ඔයා මෙන්න මේ පිරමීඩ් එක දරගන්න. මේ පිරමීඩ් එක ඇතුලේ ඔයාට හිමි තැන හදාගන්න. ඔයා යන්න නම් টপ ලෙවල් එකට. টপ ලෙවල් එක කියන්නේ ලෙවල් නම්බර් 7. ලෙවල් නම්බර් 7 තමයි টপ ලෙවල් එක. ඒක තමයි ඩිග්‍රී එක. හැබැයි ඔයා A level S3 ගත්ත ගමන් NVQ 3. එතනින් පස්සේ තමයි ටික 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 ලෙවල් එක අප් වෙන්නේ. පැහැදිලිද? හරි. පුතා ළඟ දැන් කඩදාසියක් තියෙනවා නම්
පෑනයි කඩදාසියයි අරගෙන චුට්ටක් මෙන්න මේක නෝට් කරගමු. මේක වැදගත් වෙයි. හරි, මම මේ අද පැහැදිලි කිරීම ගණනාවක් කරන්නේ මුලින්ම මේ NV එක පිරමීඩ් එක හදාගන්න, හදගන්න. හදගෙන මෙන්න මේ ටික චුට්ටක් නෝට් කරගන්න මුලින්ම. හරි, කොලයක් නැත්නම් කඩදාසියක් අරගෙන මෙන්න මේ ටික චුට්ටක් අපි නෝට් කරගමු. මේක වැදගත් වෙයි. මොකද අපි ඉගෙන ගන්න විෂය කරාට පස්සේ මොකද වෙන්නේ, අපිට මොකද වෙන්නේ කියලා අපි දැනගන්න ඕනේ. හරි, හදගන්නකම පිරමීඩ් එක. හරි, ඒක තුන්වෙනි ලෙවල් එක කියන්නේ A level S3. හතරවෙනි ලෙවල් එක කියලා කියන්නේ NVQ 4, ඒ කියන්නේ MCT. පහ කියන්නේ NVQ 5, ඒ කියන්නේ diploma level එක. හය කියන්නේ NVQ 6, ඒ කියන්නේ advanced diploma level එක. හත කියන්නේ NVQ 7, ඒ කියන්නේ degree එක. හරි, ඔය ටික දාගන්නකො ටක් දාලා ඔයාලා ළඟ තියෙන මොකක් හරි කඩදාසියක ඔය ටික note කරගන්න. එතකොට අවබෝධයක් ඔබට ලැබේවි. හරි, තව ලියන සටහන් කරනා ඉන්නවද? මේක තව ලියන සටහන් කරනා ඉන්නවද? ඔව් සර්. හරි, ලියගන්නද ඔබ දෙහෙනම්? A-level S3, NVQ 4 කියන්නේ NCT, NVQ 5 කියන්නේ diploma level එක, NVQ 6 කියන්නේ advanced diploma, NVQ 7 කියන්නේ degree එක. හරි. හරි, තව ලියනවද පුතාලා? ඉවරද? පටි ඉවරනවා. නෑ සර්. අන්තිරනේ. හරි හරි උදේ යන්න. හරි යන්නකෝ. යවල මේ වෙනකොට ඉස්කෝල දැන් නම් ඉස්කෝලේ නිවාඩු නිමේ සති දෙක නේද? දවස් 10ක්ද කොට වල නිවාඩු ඔක්කොම වුණානේ. යවල ඉස්කෝලේ යනවා ඇති සමහර දරුවෝ යන්නේ නැති අයත් ඇති. හරි. කොහොමද දැන් සැප්තැම්බර් 10 15 වගේ දේවල්ගේ රිසල්ට් එයි. ඊට පස්සේ ඉතින් රිසල්ට් බලලා ළඟම තියෙන හොඳ ඉස්කෝලේ තෝරගෙන ඉස්කෝලේ ගමන පටන් ගන්නත් තියෙනවානේ. හරි. දැන් අලුත් ට්‍රෙන්ඩ් එක තමයි දැන් ඔබ ලියනවා ගන්න. දැන් සාමාන්‍ය දරුවනේ ඔයාලගේ මේ වයස වැඩිපුර යවන්නේ නැතුව ඔයාලට මේ LL exam එක කරගන්නත් පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් දැන් ඔයා අපි හිතමුකෝ දැන් ඔයා දැන් මේ පාරවල ලියන දරුවෙක් නේ. එතකොට දැන් ඔයා මේ පාරවල ලියන දරුවෙක් විදිහට ඔයාට පුළුවන් අවුරුදු දෙකක් යන්නේ නැතුව එක අවුරුද්දකින් සිලබස් එක කවර් කරගෙන ඒ ලෙවල් කරන්න පුළුවන්. හරි, දැන් හුඟක් තමයි එහෙමත් කරනවා. එතකොට වයස යන එක අඩු වෙනවා. අවුරුදු දෙකක් ඒ ලෙවල් පන්තියේ ඉන්නේ නැතුව ඒ අදාළ ටීචර්ස් සෙට් එකක් හොයාගෙන එයාලත් එක්ක කතා කරගෙන වැඩපිළිවෙලක් හදාගෙන විෂයන් තුන එක අවුරුද්දකින් ඉවර කර ගන්නවා. අවුරුදු දෙකකින් ඉවර කරගන්නේ නැතුව. එතකොට අඩු කාලෙකින් ඔයාලා ඩිග්‍රී එක කම්ප්ලීට් කරගන්න අඩු වයසින් කැම්පස් යන්න පුළුවන්. එතකොට ඔයා ඒ ඕ ලෙවල් කරන්න ඕනෙත් නැහැ. ඒ ලෙවල් කරන්න යදි කියන ඕ ලෙවල් කරන්න 11 වසර පන්තියේ ඉන්න කලින් වට ඕ ලෙවල් කරන්න පුළුවන් මොනවා නම්. දැන් දැන් ඉතින් ඔයාලා ඕ ලෙවල් කරපු දරුවනේ. අපි එතනින් එහාට කතා කරුවොත් ඔයාට අවුරුදු දෙකක් ඒ ලෙවල් ක්ලාස් එකේ නැතුව එක අවුරුද්දකින් ඒ ලෙවල් ටික කරගෙන ඉස්සරහට යන්නත් පුළුවන්. හරි, ඔයාට එහෙම ක්‍රමයකුත් ඔයාගේ ඇතුලේ තියෙනවා. හරි, අපි ඉස්සරහට කතා කරමු. දැන් මේ පිරමීඩ් එකේ වැඩි ඉවරද පුතේ? NVQ පිරමීඩ් එක තව අන්තිම සටහන් කරනා ඉන්නවද? ඉවරයි සර්. ඉවරයි නේ. හරි, හොඳයි. ඊගඟට රයිට්, අපිට ඊට පස්සේ දැන් මෙයා හරි ඊට පස්සේ දරුවනේ අපිට මේ ජොබ් ෆීල්ඩ් එක එහෙම නැත්නම් මේ රැකියා ක්ෂේත්‍රය ටෙක්නොලොජි කරපුවාට පස්සේ අපිට යන්න තියෙන රැකියා ක්ෂේත්‍රය කොහොමද කියලා අපි පොඩ්ඩක් දැනුවත් වෙන්නට වෙනවා. ඒ කියන්නේ අපි ඒ ලෙවල් කරන්නේ කොහොමද, ඇයි කරන්නේ, කරාට පස්සේ මොකද වෙන්නේ. හරි, රයිට්. මේ තියෙන ජොබ් මාකට් එක, ඒ කියන්නේ රැකියා වෙළඳපොළ, එහෙම නැත්නම් අපිට යන්න තියෙන විශ්වවිද්‍යාල සඳහා යන්න තියෙන ගමන් මාර්ගය චුට්ට බලන්න මම ආයෙ පැහැදිලි කරන්නම්. අපි දරුවනේ A level කළා, S3ක් ගත්තා. S3ක් අරන් වසරක, ඒ කියන්නේ අවුරුදු එකක විතර කාලයක් තියෙන 1 year. හරි, මම කවුරුද දෙන්න දා ඉන්නවද මට තේරෙනවා. A level S3යි තියෙන්නේ, අවම ප්‍රතිඵල වලට තියෙන අවම ප්‍රතිඵල. එතකොට වාක් කරනවා කෙලින්ම ළඟම තියෙන කාර්මික විද්‍යාලයට ගියා, ගිහලා NCT කරගත්තා, ඒ කියන්නේ NVQ 4. ඊට පස්සේ විශ්වවිද්‍යාල විද්‍යායතනයට ගියා, යුනිවර්සිටි කොලෙජ් එකකට ගියා.
එන්වික පහ හය දෙන්න මෙතනින් කරගත්තා. තාක්ෂණ විශ්වවිද්‍යාලයට ගියා, එන්වික හත හෙවත් ඩිග්‍රී එක කරගෙන බීටෙක් ඩිග්‍රී එක ගන්නවා. ඔයාට හොඳම ප්‍රතිඵල තියෙනවා නම් ඔයා කෙලින්ම රාජ්‍ය විශ්වවිද්‍යාලයට යනවා, ගිහිල්ලා අවුරුදු 4කින් බීඊටී ඩිග්‍රී එක ගන්නවා. පැහැදිලිද? මෙන්න ඔයාට යන්න තියෙන පාත් එක මෙන්න මේ පාරේ තමයි ඔයා කවදාරි ඒලල් කරලා පස්සේ යන්නට ඕනේ. හැමෝම ට්‍රයි කරන මේ කෙලින් පාරේ යන්න. හරිද? එහෙම නැති වුණොත් මේ වටේට තියෙන පාරවල ගිහිල්ලා තමයි ඔයාට උපාධිය ගන්නට වෙන්නේ. කොහොම හරි ටික් කරලා පස්සේ ඔයාට උපාධිය ගන්න මේක ඇතුලේ ලස්සන පාත් එකක් පුතා තියෙනවා. මේක අනිත් විෂයන්ට සාපේක්ෂව සුවිශේෂී බවක්. ඒ මේ තමයි අපේ ජොබ් මාකට් එක, නැත්නම් ජොබ් පාත් එක. එනිසා පුතා ඔයා යටින් ලියපු තැනට යටින් මෙන්න මේ පාත් එකත් ඇද ගන්න. මේක ඇඳලා ඔයාගේ පොත් මේසේ ළඟ පාඩම් කරන තැන මේසේ මෙන්න මේ පිරමීඩ් එකයි මේ ජොබ් පාත් එකයි යන්න තියෙන ජොබ් මාකට් එකේ මේ පාත් එකයි ඔයා ලස්සනට වඩ පිටියක අලව ගන්න ටිකක් ලොකුවට ඇඳගෙන සටහන් කරගෙන. මොකද මේක තමයි දවසක මේ පාරේ තමයි ඔයා දවසක යන්නට ඕනේ. හරි, කැප්දලපුදී මේක අත් ගන්න බලන්න. හරි, පාට කීපයක් භාවිතා කරලා රිකවන්න ලස්සනට ඔය සටහන අදින්න හැමෝම. හරි, ඉක්මන් කරන්න. පකල ගන්න බලන්න. හරි, ඉබ්බෙන් අනිත් උත්සාහ කරන්න. හරි, ඉප්පෙනින් අදගෙන ඉවර කරගන්න. ඉප්පෙනින් ඉවර කරන්න බලන්න.
හරි ඉවරද? තව මේක නෝට් කරන්න ඉන්නවා කියන්න. පර මාතක චැට් කරන්න පුළුවන්. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හරි මම මේක මකන්නද? තව වෙලා ඕනද ලියන්න? ඉවරයි සර්. ඉවරනේ. හරි අනිත් අයගේ තත්ත්වය මොකද? අනිත් අයගේ හිරුෂි හරි. අනිත් අය මොකද තත්ත්වේ? තව ලියලා ඉන්නවද? නැහැ. හරි හොඳයි. රයිට්. එතකොට දරුවනේ ඒත් එක්කම තවම පුංචි පැහැදිලි කිරීමකුත් කරන්නම්. හරි දැන් ඔයාලා මේ වෙනකොට දැනුවත්ව ඇති රයිට්, ඔයාලගෙන ඊජී විෂය උගන්නන කෙනා ඒවත් මම කවුද කියන එක මම හිතන්න ඔයාලා දන්නවා ඇති. හරි දරුවනේ දැන් අපි මම ගත්තට පස්සේ දරුවනේ 2000 ටෙක්නොලොජි ලෙවල් එක්සෑම් එකේ පළවෙනිම බැච් එක 2015. හරි 2015 අවුරුද්දේ. හරි 2015 අවුරුද්දේ මුලින්ම නැත්නම් ලංකාවේ පළවෙනියදම කුළුඳුලේම ලංකාවේ පළවෙනියා නිර්මාණය වුණේ මගේ පන්තියෙන්. ලංකාවේ දිස්ත්‍රික් එක නෙමෙයි ලංකාවේ. ඊට පස්සේ 2000 එතනින් පස්සේ ලංකාවේ පළවෙනි අය වාර්තා වෙනවා ගිය අවුරුද්ද 2023 අවුරුද්දේ. 2023 අවුරුද්දේ නැවතත් ලංකාවේ පළවෙනියා වාර්තා වෙනවා. හරිද? එතකොට 2015 ලංකාවේ පළවෙනියා, එදිරි පස්සේ 2023 ලංකාවේ පළවෙනියා මගේ පන්ති වලින් නිර්මාණය වෙනවා. ඊළඟට දරුවනේ ලංකාවේ දෙවෙනියා, ලංකාවේ පස්වෙනියා දෙවතාවක් නිර්මාණය කරමින් අයිලන් රෑන්ක් වල ඉදිරියෙන්ම අපේ පන්තිල දරුවෝ ඉන්නවා. මේවා මේ මගේ පන්ති මගේ ප්‍රතිඵල නෙමේ, මේ මගේ පන්ති අපු දරුවන්ගේ ප්‍රතිඵල. හරි එතකොට අපි ඒ දරුවන්ගේ ඒ ජයග්‍රහණ ජයග්‍රාහි මාවත්තරට අපි තල්ලුවක් දීලා උදව්වක් දීලා තියෙනවා ඔවුන්ගේ ජීවිත ගොඩදා ගන්න. එතකොට ලංකාවේ පළවෙනියා අවස්ථා දෙකකදීමම අපේ පන්ති නිර්මාණය වෙනවා, ලංකාවේ දෙවෙනියා එක අවස්ථාවක නිර්මාණය වෙනවා, ලංකාවේ පස්වෙනියෝ දෙන්නේ අපේ පන්ති නිර්මාණය වෙනවා. මේ අයිලන් රෑන්ක් කියන ඒවා සුවිශේෂයි. එතන ඉහට දිස්ත්‍රික් වල පළවෙනියෝ ගත්තාම මගේ පන්තිය දැනට දිස්ත්‍රික් වල පළවෙනියෝ විතරක් 16ක් ඉන්නවා. ඒ තමයි අපේ වැඩ කරන ඒවයි ප්‍රතිඵල ටික. ඒ කියන්නේ දරුවන් වැඩ කරන්න අපි යොමු කරවීමත් එක්ක ඔවුන්ගේ මහන්සිය, පාසල්වල ගුරුවරුන්ගේ කැපවීම, දෙමාපියන්ගේ කැපවීම, ওই සේරම ටික එකතු වෙන තැන හොඳ ප්‍රතිඵලයක් හැදෙනවා. ඒ නිසා මේක මට තනියම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ටෙක්නොලොජි කරනකොට ET විෂය මම කරාට SFT විෂයක් තියෙනවට ඊළඟට කරගන්න ඕනේ. ඊළඟට වට තව තියෙනවා ICT හෝ ඊළඟට වට තුන්වෙනි සබ්ජෙක්ට් එකක් වත් තෝරගන්න එකක් මොකක් හරි තියෙයි. ඒ සබ්ජෙක්ට් උගන්වන ගුරුවරු, පාසල්වල ගුරුවරු, දෙමාපියෝ ওই සියල්ල දෙන තීරුම දෙන එකතු වුණාම තමයි හොඳ ප්‍රතිඵලයක් නිර්මාණය වෙන්නේ. එතකොට අපි ඔයාලට කරන්නේ ගයිඩ් කරන එකයි. ඒ නිසා අපි හරියට ගයිඩ් කරනවා ඔයාලගේ වැඩේ ඔයා හරියට කරගන්න. පැහැදිලිද? හරි. එතකොට රයිට්. හරි ඔන්න මම මේ පැහැදිලි කිරීම කරා. ඊට පස්සේ උදේ මම එනවා සාකච්ඡා කරන්න මෙතනින් එහාට. ඇයි අපි එහෙම නැත්නම් කොහොමද අපි මෙතනින් එහාට වැඩ කටයුතු ටික කරන්න කියන කාරණාව විශේෂම ටෙක්නොලොජි කරනකොට. හරි මම පැහැදිලි කිරීම කරන්න මෙතනින් එහාට අපි ටෙක්නොලොජි විෂයක් විදිහට කරනකොට අපි මොනවද ඉගෙන ගන්න තියෙන්නේ? ඒ කියන්නේ විශේෂයෙන් ඉංජිනේරින් ටෙක්නොලොජි වල අපිට මොනවද ඉගෙන ගන්න තියෙන්නේ කියන කාරණා පිළිබඳව මම හුඟක් පැහැදිලි කිරීමක් කරනවා ඊළඟට. මොකද මේ විෂය ඉගෙන ගන්නකොට ඔයා දැනගන්නට ඕනේ අපිට ඉගෙන ගන්න තියෙන දේවල් මොනවද කියලා. ඒ කියන්නේ අපි මෙතනදී නිකම්ම විෂය ඉගෙන ගන්න ගියාට මේකේ දෙයක් තියෙන්න බෑ. ඒ කියන්නේ අපි දන්නවා අපි ඔය ගම්වල කියවනට පවා තියෙනවා ගඟේ මුහුදේ දැම්මත් ගානක් මිම්මක් තියෙන්නට ඕන කියලා. පැහැදිලිද? ඒ නිසා දරුවනේ මම ඔයාලට මේ විෂයේ පරාසය ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නයි යන්නේ. ඒ කියන්නේ බය වෙන්න එපා. පරාසය කිව්වට මේක වෙන ලොකු පරාසයක් විෂය අමාරුයි කියන්නේ නෙමෙයි මම මේ හදන්නේ. අපි ඉගෙන ගන්න තියෙන පාඩම් සෙට් එකක් තියෙනවා. මම ඒක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නට යනවා. පැහැදිලිද? අපි මොනවද ඉගෙන ගන්න යන පාඩම්? ඒ ගැන හොඳ අවබෝධයකින් ඉමු. හරි අපිට පුතේ තියෙනවා 12 ශ්‍රේණිය ගත්තට පස්සේ. හරිද? 12 ශ්‍රේණිය ගත්තට පස්සේ සහ 13 ශ්‍රේණිය ගත්තට පස්සේ. හරිද? 12 ශ්‍රේණිය සහ 13 ශ්‍රේණිය කියන ශ්‍රේණි දෙක ගත්තට පස්සේ පොදේ අපිට ඉගෙන ගන්න තියෙනවා සිලබස් එකේ පාඩම් 17ක් තියෙනවා. එතකොට 12 ශ්‍රේණිය ගත්තට පස්සේ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි කොහොම ගිහිල්ලා ගිහිල්ලා
අට සහ නමය කියලා පාඩම් නමයක් අපිට ඉගෙන ගන්නට තියෙනවා 12 ශ්‍රේණියට. 13ට ආවට පස්සේ අපිට පළවෙනි පාඩම, දෙවෙනි පාඩම, තුන්වෙනි පාඩම කියලා ගිහිල්ලා අන්තිමේට 7 සහ 8 කියලා පාඩම් දෙකකින් අතර වෙන්න තියෙනවා. ඒ කියන්නේ 12 වසරට අපි ගණන් ගන්න අපතේ පාඩම් 9ක්. 12 ශ්‍රේණියට අපි 13 ශ්‍රේණියට අපි ගණන් ගන්න අපතේ පාඩම් 8ක්. සේරම අපි ගණන් ගන්න අපතේ පාඩම් 17ක් අවුරුදු දෙක පුරාවට. තේරුණානේ? ඒතර අපිට අවුරුදු දෙකක් ඇතුළත ඉගෙන ගන්න තියෙන පාඩම් 17ක්. මේවායි සමහර පාඩම් පොඩ්ඩයි ඉගෙන ගන්න තියෙන, සමහර ඒවා තියෙන මාස 4-5ක් ඉගෙන ගන්න තියෙන පාඩමුත් තියෙනවා. ඒ නිසා ඒ පාඩම් ටික පිළිවෙලින් අපි වර්ගීකරණය කරලා තමයි වැඩ ටික කරවන්නේ. ඊළඟට වැඩගත් මෙදී දැන් ඔයා තියරිටික කවර් කරගත්තට පස්සේ මේ වැඩේ ඉවරයි කියලා කියන්න බෑ. හරිද? ඔයාගේ පේපර් වාගේ එක්සෑම් එකේ හැදෙන්නේ ලකුණු මෙන්න මේ විදිහටයි. ඔයාට හැදෙනවා ප්‍රැක්ටිකල් ප්‍රායෝගික පරීක්ෂණ දෙනවා. හරි, මම ප්‍රැක්ටිකල් ගැන කතා කරන්නම්කෝ. හරි, එතකොට දරුවනේ ඔයා ප්‍රැක්ටිකල් ගැන කතා කරද්දී මේ ප්‍රැක්ටිකල් අපිට හම්බ වෙනවා ආකාර තුනකට. මේ ප්‍රැක්ටිකල් ආකාර තුනක් තියෙනවා. එක්කෙනෙක් තමයි සිවිල් තාක්ෂණ වේදය. සිවිල් තාක්ෂණ වේදය. ඊට පස්සේ යාන්ත්‍රික තාක්ෂණ වේදය. ඊට පස්සේ විදුලි සහ ඉලෙක්ට්‍රොනික, නැත්නම් විදුලි හෝ ඉලෙක්ට්‍රොනික තාක්ෂණ වේදය. පැහැදිලිද? ප්‍රැක්ටිකල් තියෙනවා පොතේ සිවිල් තාක්ෂණ වේදය, යාන්ත්‍රික තාක්ෂණ වේදය සහ විදුලිය හෝ ඉලෙක්ට්‍රොනික තාක්ෂණ වේදය කියන ෆීල්ඩ් තුන හරහා තමයි ප්‍රැක්ටිකල් අපිට එන්නේ. එක්සෑම් එකේදී පුතේ සිවිල් තාක්ෂණ වේදයේ ප්‍රැක්ටිකල් දෙකක් කරන්න එනවා. යාන්ත්‍රික තාක්ෂණ වේදයේ ප්‍රැක්ටිකල් දෙකයි. විදුලිය සහ ඉලෙක්ට්‍රොනික තාක්ෂණ වේදයේ ප්‍රැක්ටිකල් දෙකයි. සියරම ප්‍රැක්ටිකල් එනවා කීයද පුතේ? 6ක් එනවා යාට කරන්න. මේ ප්‍රැක්ටිකල් 6ම කරන්නේ, අහන්න, මේ ප්‍රැක්ටිකල් 6ම කරන්නේ පැය 3ක් ඇතුළත. ඒ කියන්නේ එක ප්‍රැක්ටිකල් එකකට පැය භාගේ ගානේ ප්‍රැක්ටිකල් 6ක් ඔයාට කරන්න එනවා පැය 3ක් ඇතුළත. ප්‍රැක්ටිකල් 6 කරාට පස්සේ එක ප්‍රැක්ටිකල් එකකට ලකුණු ඔයාට හම්බ වෙනවා 100ක්. 100 ගානේ ලකුණු 600ක් වට හම්බ වෙනවා. හරි, ලකුණු 600ක් හම්බ වුණාට පස්සේ ඕක බෙදෙනවා 20ෙන්. හරි, 20ෙන් බෙදුවට පස්සේ ඔයාට ලකුණු හම්බ වෙනවා උපරිම 30කට, 30ක් හෝ 30කට අඩු ගානක් ලකුණු ඔයාට හම්බ වෙනවා. උපරිම 30ක් වෙන්න තමයි හම්බ වෙන්නේ. මුළු ලකුණු ගාන 600ක් ආවොත් ඕක බෙදෙනවා 20ෙන්. එතකොට ලකුණු 30යි. ඔන්න 30 තමයි ප්‍රැක්ටිකල් වලට ඔයාට හිමි ලකුණ වෙන්නේ. එතකොට එක්සෑම් එකට බේස් කරද්දි පේපර් සෙට් එකේ ඔයාට හම්බ වෙනවා එක පේපර් එක සහ දෙක පේපර් එක. හරිද? ඔයාට මේ ලියන පේපර් නෙමෙයි එක දෙක පේපර් දෙක. මේ දෙකටම ලකුණු හම්බ වෙන්නේ පුතා ඔයාට 70යි. හරිද? ඔයාට ඊට පස්සේ නะ ප්‍රැක්ටිකල් එක. ඔයාට ප්‍රැක්ටිකල් එකට හම්බ වෙනවා පුතා 30ක්. සේරම එකතු වෙනවම තමයි ඔයාලා ලකුණු 100න් 100 හම්බ වෙන්නේ. ඔන්න ඔයාගේ එක්සෑම් එකේ තත්ත්වය. මේ විෂය පැහැදිලි දෙන විදිහ මම මේ පැහැදිලි කරේ. මේක වෙන විෂයක් වගේ නෙමෙයි. මේ විෂය හරිම ලස්සනයි. ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන්. මේක ප්‍රායෝගික විෂයක් පුතේ. එතකොට ඔයාට රයිටින් පේපර් එක තියෙනවනේ, ලියන පේපර් එක. මේ රයිටින් පේපර් එක ගත්තට පස්සේ, මේ ලියන පේපර් එක ගත්තට පස්සේ ලියන පේපර් එකට ඔයාට හම්බ වෙන්නේ ලකුණු 70යි. ඔයා කොච්චර උඩ දාගෙන ලඩ දාගෙන සුපිරියට මේ ගේම් එක ගහලා කියලා හිතාගෙනවා එක්සෑම් එකට ෆේස් කරලා හොඳට ලියුවත් ලකුණු 70යි හම්බ වෙන්නේ. ලකුණු 70යි කියන්නේ ඔයාට ඒ එකක් ගන්න බෑ. ඒ එකක් ගන්න නම් 75කට වැඩි වෙන්න ඕනේ. 75ක් හෝ ඊට වැඩි වෙන්න ඕනේ. ඔයාට 75ක් නෑ කොච්චර ලියුවත්. ඔයාට ඉතිරි ටික ගන්න බෑ වෙන්නේ ප්‍රැක්ටිකල් එකේ. ප්‍රැක්ටිකල් එකෙන් 130ක් හම්බ වෙනවා. ප්‍රැක්ටිකල් එකෙන් 130 ගන්නවා කියන්නේ කමාරු නෑ. මේ ප්‍රැක්ටිකල් හරි ලේසි. එදිනෙදා අපේ ජීවිතයේදී හම්බ වෙලා තියෙන දේවල් මගින් තමයි මේ ප්‍රායෝගික පරීක්ෂණ පොතේ අපිට කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ප්‍රැක්ටිකල් කරනවා කියන එක ලොකු සීන් එකක් නෙමෙයි. මේක හරි ආසාවෙන් අපිට කරන්න පුළුවන්. මොකද මේ සඳහා අපිට වර්ක්ෂොප්ස් තියෙනවා. දැන් ෆිසිකල් පන්ති වලට එන දරුවන්ට නම් ගැටලුවකින් තොරව දැන් මම ආයතන නතර තුනක කරන්නේ. මම කරන්නේ කුරුණෑගල කරනවා, ඊට පස්සේ මහනුවර කරනවා, ඊට පස්සේ කිරිබත්ගොඩ කරනවා. එතකොට කුරුණෑගල මම නිවලේක්ෂිකෝණ ආයතනය කරනවා, මහනුවර ද ෆස්ට් ආයතනය කරනවා, ඒ වගේම යහන්ස ආයතනය කිරිබත්ගොඩ යහන්ස ආයතනය කරනවා.
එතකොට නගර තුනේ පන්ති වලට එන දරුවන්ට ප්‍රායෝගික පරීක්ෂණ කරන්න ඒ ආයතනවල වැඩවීම් තියෙනවා සහ උපකරණ තියෙනවා. හැබැයි ඔන්ලයින් එකේ ඔයාලට ප්‍රැක්ටිකල් කරනවා කියනකොට ලොකු ප්‍රශ්නයක් වෙන නිසා, හැබැයි මේක අර තැපෑනෙන් පීනඩු ගන්නවා වගේ කරන්නත් බෑ. ප්‍රැක්ටිකල් අතපත ගාලා ඇවිල්ලා කරන්න එපා. එතකොට අපි ඔයාලා ළඟම තැනකට හෝ එහෙම නැත්නම් ඔයාලට විභාග ලං වෙනකොට දැන් ලංකාවේ දැන් අද අපේ පන්තියේ පොඩි පිරිසක් සම්බන්ධ කරලා ප්‍රතිඵල ඒමත් එක්ක පන්තියේ තව දරුවෝ වැඩි පිරිස සම්බන්ධ වෙනවා. එතකොට දැන් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් අපේ පන්තියේ දැන් ඉස්සරහට ඔය ප්‍රැක්ටිකල් කරනකොට ගන්න දැන් උදාහරණයක් වශයෙන් අපි හිතුවොත් කළුතර දරුවෝ ගොඩක් ඉන්නවා නම් කළුතර ප්‍රදේශයේ අපි කළුතර ප්‍රදේශයට ප්‍රැක්ටිකල් වලට එක දවසක් දාලා එක තැනකට අපි ඔයාලව ගෙන්නලා එතනදී ප්‍රැක්ටිකල් ටික කරවනවා. පන්ති වැඩිපුර ඉන්නේ ගාල්ලේ දරුවෝ සෙට් එකක් ඉන්නවනම් ඒ අයට එන්න පුළුවන් පහසු තැනකට ගාල්ලේ හෝ ඒ ආසන්න තැනකට ගිහිල්ලා අපි එතන ප්‍රැක්ටිකල් ටික ඔයාලට කරලා දෙනවා. හරි, ඒ වගේම දැන් ඔය ගම්පොළ නාවලිති කියන වගේ පැත්තේ ඉන්න දරුවන් නම් අපිට මහනුවර දර්පස් ආයතනෙට ගෙන්නන්න පුළුවන්. කුරුණෑගල අවට දරුවෙක් නම් වල කුරුණෑගල පන්තියට මට ගෙන්න ගන්න පුළුවන්. කොළඹ අවට දරුවෙක් නම් මට කිරිබත්ගොඩ පන්තියට ගෙන්න ගන්න පුළුවන්. හරි, කොළඹ ගම්පහ ඔය අවට දරුවෙක් නම්. හරි, එතනින් බැහැර දරුවන්ට තමයි මම කිව්වේ ඒ ඒ ප්‍රදේශවලට ගිහිල්ලා අපි ප්‍රැක්ටිකල් කරලා ඔයාලට ඒ අවශ්‍ය සම්පත්තික පරිශීලනය කරන්න අවකාශය ලබා දීම සිද්ධ කරනවා. පැහැදිලිද? හරි, ඒ නිසා මේක ඔන්ලයින් ක්ලාස් එකක් කියලා ප්‍රැක්ටිකල් ගැන බය වෙන්න එපා. ඒකත් මම ලස්සනට කරලා දෙන්නම්. පැහැදිලිද? හරි, එතකොට ඔයාට ඔන්නෑ විදිහට තමයි ඔයාගේ පේපර් එකේ ස්ට්‍රක්චර් එක හැදිලා තියෙන්නේ. එතකොට මේ ස්ට්‍රක්චර් එක ඇතුලේ අපි ඉගෙන ගන්න විෂය තුල අපිට ලකුණු ලැබෙන්න කොහොමද, අපි ඉගෙන ගන්න කොහොමද, මොනවද අපිට ඉගෙන ගන්න තියෙන්නේ කියන දේවල් ගැන අපිට හොඳ අවබෝධයක් තියෙන්නට වෙනවා. ඒත් එක්කම මම ආයෙනවා මෙන්න මේ 12 සහ 13 වසරේ ඉගෙන ගන්න තියෙන පාඩම් මොනවද කියලා කතා කරන්න. හරි, දැන් අපිට 12 වසරේ පාඩම් ගත්තොත් එහෙම මුලින්ම අපිට තියෙන පළවෙනි පාඩම පොතේ අපිට හම්බ වෙනවා හැඳින්වීම, ඉංජිනේරු තාක්ෂණ වේදේ හැඳින්වීම කියන පාඩමයි අපිට පළවෙනිම කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ දරුවනේ දෙවෙනි පාඩම තමයි ඩ්‍රෝවින් පාඩම. ඩ්‍රෝවින් කියන්නේ ඉංජිනේරු හැඳීම කියන පාඩම, ඩ්‍රෝවින් පාඩම. ඊට පස්සේ තුන්වෙනි පාඩම විදිහට අපිට තියෙන පොතේ සෞඛ්‍ය සහ ආරක්ෂාව කියන පාඩම, සේෆ්ටි කියන පාඩම. හරි, සෞඛ්‍ය සහ ආරක්ෂාව ආයතනයක් තුළ ෆැක්ටරි එකක් තුළ වැඩ කරද්දී සේෆ්ටි ගැන අපි කතා කරන පාඩම. ඊට පස්සේ හතරවෙනි පාඩම විදිහට අපි ඉගෙන ගන්නවා සිවිල් පාඩම. සිවිල් කියලා කියන්නේ මූලික ගොඩනැගිලි තාක්ෂණ වේදය. ඒ කියන්නේ ගොඩනැගිලි ඉදිකරන කටයුතු ගැන කතා කරන්නේ. ඒ කියන්නේ ෆවුන්ඩේෂන් කපන්නේ කොහොමද, කළු ගල් බැම්මක් දාන්නේ කොහොමද, අත්තිවාරම් දාන්නේ කොයි කොයි විදිහටද, ගඩොල් බැමි බඳින රටා ටික මොනවද, ගඩොල් බැම්මක් බඳින්නේ කොහොමද, දොර ජනෙල් හදන්නේ කොහොමද, ඒ වගේ වර්ගීකරණය මොකක්ද, වහල වර්ග ටික මොනවද, යටලි පරාල බාල්ක වගේ දේවල් දාන්නේ කොහොමද, ස්ලැබ් එකක් දාන්නේ කොහොමද, එතනින් එහාට වහලේ සඳහා සුදුසු සිවිල් ද්‍රව්‍ය මොනවද, ඒ එක් එක් සිවිල් ද්‍රව්‍ය සඳහා වහලේ ආනතිය කොහොමද, කපරාරු කරන්නේ කොහොමද, සිවිලින්ක් ගහන්නේ කොහොමද, තීන්ත ආලේප කරන්නේ කොහොමද, බිම ටයිල් කරන්නේ කොහොමද, ඒ වගේම ගෘහස්ත, ඒ වගේම මේ ඔය ටැප් ලයින් එකක් යවන්නේ කොහොමද, ඒ වගේම වැසිකිලි පද්ධතියක වොෂ් බේසින් එක, බාත් ටබ් එක, ඒ වගේම කොමඩ් එක, සිස්ටම් එක, මේ දේවල් හයි කරන්නේ කොහොමද, සවි කරාට පස්සේ මේ දේවල් වල තියෙන සම්මත උසවල් කොහොමද, ගෙදර ඇතුලේ ගෘහ විදුලි පරිපථ නිර්මාණය කරන්නේ කොහොමද, මේ සියල්ලක්ම අපිට දරුවනේ මේ විෂයත් එක්ක කතා කරන්න තියෙනවා. එතකොට සිවිල් වලින් පස්සේ අපිට ඉගෙන ගන්න ඊට පස්සේ අපිට තියෙන දරුවනේ චලිතයේ පාඩම, චලිතයේ පාඩම. හරි, ඔය විදිහට දරුවනේ අපිට පාඩම් මෙහෙම ගිහිල්ලා අපිට ඊට පස්සේ හම්බ වෙනවා ඔටෝමොබයිල් පාඩම. ඔටෝමොබයිල්, ඔටෝමොබයිල් කියලා කියන්නේ මෝටර් වාහන ගැන ඉගෙන ගන්න තියෙන පාඩම. හරි, එතනින් ওই විදිහට දරුවනේ පාඩම් 9ක් දක්වා අපි අවධානය යොමු කරනවා. ඊට පස්සේ 13 ශ්‍රේණිය පටන් ගත්තට පස්සේ 13 ශ්‍රේණියේ ප්‍රමිති වලින් පටන් අරන් ඉලෙක්ට්‍රොනිකස්, තරල යන්ත්‍ර, එතනින් එහාට ගියාට පස්සේ විදුලි යන්ත්‍ර සහ බලපද්ධති, ඒ වගේම ව්‍යවසායකත්වය, ඒ වගේම TDS, ඔය වගේ දරුවනේ ඒකක 9ක් සෝ ඒකක 8ක් අපි 13 ශ්‍රේණිය සඳහා ඉගෙන ගන්නවා. මෙතන පාඩම් 9යි, මෙතන පාඩම් 8යි, සේරම පාඩම් 17ක් අපි ඉංජිනේරින් ටෙක්නොලොජි සඳහා ඉගෙන ගන්නවා. වැදගත්ම දේ පුරේ මේ සියලුම පාඩම් ප්‍රායෝගිකයි. ඔයාලා දන්න අතපත ගාලා තියෙන කරන්න වැඩ 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 කියන්නේ ප්‍රැක්ටිකල් වැඩ ගොඩක් තියෙන පාඩමක්. අනිත් එක දැන් වැදගත්ම දේ තමයි මේ ප්‍රැක්ටිකල් ටික පුතා. මේ ප්‍රැක්ටිකල් නම් ලස්සනට ආසාවෙන් කරගන්න පුළුවන්. විශේෂ ප්‍රැක්ටිකල් කරනකොට දරුවනේ ඔයාලට වැඩ ගොඩක් තියෙනවා ප්‍රැක්ටිකල් වල. විශේෂම දරුවනේ ඔයාලට වෙල්ඩින් කරන්න උගන්වනවා, ලේත් මැෂින් එකකින් වැඩ කරන්න උගන්වනවා, ගෙදරක් වයරින් කරගන්න උගන්වනවා, ඒ වගේම ගඩොල් බැලුමක් බඳින්න උගන්වනවා, ෆවුන්ඩේෂන් එකක් දාන්න උගන්වනවා,
ඒ වගේම මොනවද තහඩු නමලා විවිධ නිර්මාණ කරන්න උගන්වනවා. හරි, ඒ වගේම සෙන්සර් සර්කිට්, ඒ වගේම ගේට් සර්කිට් වගේ දේවල් නිර්මාණය කරන්න උගන්වනවා. හරි, ඉතින් ඔය වගේ ප්‍රැක්ටිකල් ගණනාවක් කරවනේ අපිට මේ අවුරුදු දෙක තුනකට ඔයාලත් එක්ක කරන්න තියෙනවා. හරි, මේ සියල්ලක්ම ලස්සනට අපි කරගමු. දැන් මම එන්න කතා කරන්න දරුවනේ අපි ඉගෙන ගන්න හදන විෂයේ අන්තර්ගතය කොහොමද කියලා දැන් මම පැහැදිලි කරන්න යන්නේ. දැන් පුතේ මෙන්න මේ කාරණාවත් ඔයාලා ළඟ තියෙන පොතක ලස්සනට නෝට් කරගමු. ඉංජිනේරින් ටෙක්නොලොජි විෂය නිර්දේශය ගැන පොඩි පැහැදිලි කිරීමක් කරමු. හරි, මේක නම් පැහැදිලි කිරීමක් කරන්න මම ඒ සඳහා ඔයාලට දරුවනේ මගේ ස්ක්‍රීන් එකේ මම ඒ ටික දරුවනේ ඔයාලට ෂෙයා කරන්න මෙන්න මේ ටික. හරි, ලියන්න පුතේ ඊළඟට ටොපික් එකක් විදියට ලියන්න. මෙහෙම ලියන්න, ඉංජිනේරු තාක්ෂණවේදය විෂය නිර්දේශය කියලා දාන්නකෝ. ඉංජිනේරු තාක්ෂණවේදය විෂය නිර්දේශය, ඉංජිනේරු තාක්ෂණවේදය විෂය නිර්දේශය කියලා දාන්න. ඉංජිනේරු තාක්ෂණවේදය විෂය නිර්දේශය, ඉංජිනේරු තාක්ෂණවේදය විෂය නිර්දේශය. හරි, ඔන්න දැන් ඔයාගේ ඩිස්ප්ලේ එකේ දරුවනේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය නිර්දේශය කියලා වැටුණා. දාගන්නකෝ කොටක් දාලා ඔයා පුතා මේ පාට පෑන් කීපයක් ළඟ තියෙනවා නම් ඒක පරිශීලනය සඳහා ගන්න අතට අරගෙන අපි මුලින්ම ඔය ඉංජිනේරු තාක්ෂණවේදයේ විෂය නිර්දේශය කියලා දාපු තැනට යටින් ලියන්න පුතේ මුලින්ම 12 ශ්‍රේණිය කියලා. මම මුලින්ම වෙනවා කතා කරන්න 12 ශ්‍රේණිය සිලබස් එක. හරි, 12 ශ්‍රේණිය කියලා දාලා පුතේ 1 ඉඳලා 9 දක්වා පිළිවෙලින් මෙන්න මේ පාඩම් ටික ලියා ගන්න. පළවෙනි පාඩම ලියන්න පුතේ ඉංජිනේරු තාක්ෂණවේදයේ හැඳින්වීම. ඉංජිනේරු තාක්ෂණවේදය හැඳින්වීම, ඉංජිනේරු තාක්ෂණවේදය හැඳින්වීම. දෙවෙනි පාඩම ලියන්න, අපි දෙවෙනිදේ කතා කරන පාඩම ලියන්න. ඉංජිනේරු ඇඳීම. දෙවෙනි පාඩම ලියන්න පොතේ ඉංජිනේරු ඇඳීම, ඉංජිනේරු ඇඳීම. තුන්වෙනි පාඩම ලියන්න පොතේ තාක්ෂණවේදයේ සඳහා, තාක්ෂණවේදයේ සඳහා, තාක්ෂණවේදයේ සඳහා සෞඛ්‍ය සහ ආරක්ෂාව, තාක්ෂණවේදයේ සඳහා සෞඛ්‍ය සහ ආරක්ෂාව. ඊළඟට ලියන්න හතරවෙනි පාඩම ලියන්න මූලික ගොඩනැගිලි තාක්ෂණවේදය, මූලික ගොඩනැගිලි තාක්ෂණ වේදය, මූලික ගොඩනැගිලි තාක්ෂණ වේදය. ඊට පස්සේ පස්වෙනි පාඩම ලියන්න චලිතය සහ බල සම්ප්‍රේෂණ මූල, චලිතය සහ බල සම්ප්‍රේෂණ මූල, චලිතය සහ බල සම්ප්‍රේෂණ මූල. හරි, හයවෙනි කෙනා ලියන්න, හයවෙනි පාඩම ලියන්න පුතේ මූලික ස්වයංචල තාක්ෂණ වේදය, මූලික ස්වයංචල තාක්ෂණ වේදය. ඔන්න ඕක තමයි පුතේ ඔටෝමොබයිල් පාඩම කියලා කියන්නේ. සිංහලෙන් ස්වයංචල කියන්නේ ඔටෝමොබයිල් වලට තමයි. මූලික ස්වයංචල තාක්ෂණ වේදය කියන්නේ ඔටෝමොබයිල් පාඩම, වාහන ගැන කතා කරන්න ඔතනදී. ඊට පස්සේ පුතේ හත්වෙනි අංකය දාලා ලියන අංක 4 ලියන්න මූලික විදුලි තාක්ෂණ වේදය, මූලික විදුලි තාක්ෂණ වේදය, මූලික විදුලි තාක්ෂණ වේදය. කැලීරක් ගහලා ලියන්න ගෘහ විදුලි රැහැන් ඇඳීම, මූලික විදුලි තාක්ෂණ වේදය. කැලීරක් ගහලා ලියන්න ගෘහ විදුලි රැහැන් ඇඳීම, ගෘහ විදුලි රැහැන් ඇඳීම. හරි, පාඩම් 7. හරි, 8 වෙනි පාඩම මූලික නිෂ්පාදන තාක්ෂණ වේදය, මූලික නිෂ්පාදන තාක්ෂණ වේදය, මූලික නිෂ්පාදන තාක්ෂණ වේදය. අලේරක් ගහලා ලියන්න එකලස් කිරීමේ ශිල්පීය ක්‍රම, අලේරක් ගහලා ලියන්න එකලස් කිරීමේ ශිල්පීය ක්‍රම, මූලික නිෂ්පාදන තාක්ෂණ වේදය. අලේරක් ගහලා ලියනවා එකලස් කිරීමේ ශිල්පීය ක්‍රම, එකලස් කිරීමේ ශිල්පීය ක්‍රම. 12 වසරේ අවසාන පාඩම ලියන්න, 12 වසරේ අවසාන පාඩම ලියන්න ඒකක සහමිනුම්,
ඒකක සහ මිනුම්. ඒකක සහ මිනුම්. ඒකක සහ මිනුම්. ඔය අපි කතා කළේ පුදේ 12 වසරේ පාඩම් 9 ගැනයි. දැන් රූලක් ඇරලා ලියන්න පුදේ. ඊට පස්සේ යටින් ලියන්න අය රූලක් විතර ඇරලා ලියන්න යටින් 13 ශ්‍රේණිය කියලා. රූලක් විතර ඇරලා ලියන්න පුතේ යටින් 13 ශ්‍රේණිය කියලා. 13 ශ්‍රේණිය. 13 ශ්‍රේණිය කියලා දාලා පුදේ එයාගේ අදාළ පාඩම් ටික යටි ඉරට ලියාගමු පුතේ. මෙන්න මෙහෙම ලියනවා පුතේ. මෙහෙම පළවෙනි පාඩමේ ඇත්තට පාඩම් 8 නේ තියෙන්නේ. පළවෙනි පාඩම ලියන්න ඉංජිනේරු සම්මතයන් සහ ඉංජිනේරු සම්මතයන් සහ තත්ත්ව සහතික පද්ධති. 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 දෙවනි පාඩම ලියන්න විදුලි යන්ත්‍ර සහ බල පද්ධති. විදුලි යන්ත්‍ර සහ බල පද්ධති. විදුලි යන්ත්‍ර සහ බල පද්ධති. තුන්වෙනි පාඩම ලියන්න පුතේ මූලික ඉලෙක්ට්‍රොනික තාක්ෂණ වේදය. මූලික ඉලෙක්ට්‍රොනික තාක්ෂණ වේදය සහ භාවිතය. මූලික ඉලෙක්ට්‍රොනික තාක්ෂණ වේදය සහ භාවිතය. මූලික ඉලෙක්ට්‍රොනික තාක්ෂණ වේදය සහ භාවිතය. පාඩම් තුනක් හරි. හතරවෙනි එක්කෙනා, හතරවෙනි එක්කෙනා ලියන පුතේ, හතරවෙනි එක්කෙනා ලියන්න තරල යන්ත්‍ර. හතරවෙනි එක්කෙනා ලියන්න තරල යන්ත්‍ර. හතරවෙනි එක්කෙනා ලියනවා තරල යන්ත්‍ර. වරහන් ඉදිරියේ දාන්න පොම්ප කමා තලබමන. තලබමන කියන්නේ ටර්බයින්. ඔක කතා කරන්න තියෙන ඔය කොටස් ගැන තරල යන්ත්‍රට කතා කරන්න තියෙන පොම්ප තලබමන වගේ දේවල්. හරි, හතර පාඩම හරි. 13 වසරේ පස්වෙනි පාඩම ලියනවා බිම් මැනීම. බිම් මැනීම කියන්නේ සර්වේ. සර්වේ පාඩමක්. හරි, බිම් මැනීම. තව පාඩම් තුනයි. හයවෙනි පාඩම ලියන්න, හයවෙනි පාඩම ගෘහස්ථ ජල සම්පාදනය සහ ගෘහස්ථ ජල සම්පාදනය සහ කසල අපවහනය. ගෘහස්ථ ජල සම්පාදනය සහ කසල අපවහනය. කසල අපවහනය. හරි, හත්වෙනි පාඩම ලියන්න ඇස්තමේන්තුකරණය සහ ඇස්තමේන්තුකරණය සහ ප්‍රමාණ බිල්පත් සැකසීම. ඇස්තමේන්තුකරණය සහ ප්‍රමාණ බිල්පත් සැකසීම. හරි, ඒ කියන්නේ එස්ටිමේටින් කරන්න තියෙන ඇස්තමේන්තු සකස් කරනවා කියන්නේ අන්න ඒක. අවසාන පාඩම ලියනවා අටවෙනි පාඩම විදිහට ව්‍යවසායකත්වය සහ කළමනාකරණය. 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 හරි, ඊට පස්සේ ඔන්න දැන් පාඩම් ටික හරි. ඊට පස්සේ මම කියනවා පුතේ දැන් ඔය කොටසට අදාළව අපි සාකච්ඡා කරනකොට විශේෂයෙන්ම ඔය පාඩම් 9න් පාඩම් 17න් අනතුරුව අපි එනවා කතා කරන්න මේ මේ වැඩේ කරනකොට විශේෂයෙන්ම දැන් අපි එක්සෑම් එකට වෙනුවෙන් මේ පාඩම් 17 කවර් කරලා අපි විභාගෙට ගියා කියලා අපි ලකුණු ලැබෙන පිළිවෙලක් ගැන අපි දැනගන්නට වෙනවා. දැන් අපි අපිට එක්සෑම් එකේ ලකුණු හම්බ වෙන්නේ කොහමද? මම ඒකත් මෙතනින්ම පැහැදිලි කරන්නම් අද පළවෙනි දවසේ නිසා. හරි, චුට්ටක් අහගෙන ඉන්න. දැන් පොඩ්ඩක් අපි එක්සෑම් එකේ ලකුණු ලැබෙන පිළිවෙලක් තියෙනවනේ. දැන් අපිට හම්බ වෙන පළවෙනි පේපර් එක. මේ පළවෙනි පේපර් එක ගත්තාම පළවෙනි පේපර් එක ලියන්න අපිට කාලය දෙන්නේ පැය දෙකයි. දෙවෙනි පේපර් එක ලියන්න අපිට කාලය දෙනවා පුතේ පැය තුනක්. සේරම පැය පහයි. ප්‍රැක්ටිකල් වල දෙනවා පැය තුනක්. එතකොට පැය 8යි.
මේ පැයට කියන්නේ එක දවසකම කරනවට නෙමෙයි. දැන් ඔයාලා MCQ පේපර් එක එක දවසක ලියන්නේ. එතකොට ස්ට්‍රක්චර් එක essay පේපර් එක තව දවසක ලියන්නේ. ප්‍රැක්ටිකල් එක වෙනම දවසක කරන්නේ. එතකොට කැරි කැඩිලා කැඩිලා තමයි යන්නේ. පැහැදිලිද? හරි. එතකොට ඔයා මේ පේපර්ස් වලට උත්තර ලියනකොට ඔයාගේ පළවෙනි පේපර් එකට හරි මම මෙතනදී පැහැදිලි කරුවොත් එහෙම හරි මම මෙතන පැහැදිලි කිරීම කරන්න මෙන්න මෙහෙම ලකුණු ලැබෙන්නේ කොහොමද කියලා. ඒකත් අද දවසේම කතා කරලා අවසන් කරගමු. එතකොට ලේසි අපේ වැඩ ටික ඊළඟ දවසේ ඉඳලා ලස්සනට සාකච්ඡා කරගෙන පවත්වාගෙන යන්න හැකියාව තියෙන නිසා. හරි. රයිට්. මම මේව පැහැදිලි කරන්න චුට්ටක් බලා ගන්න. කොහොමද අපිට ප්‍රැක්ටිකල් දුසර් එක්සෑම් එකේ ලකුණු හම්බ වෙන්නේ කියලා. ඒකත් දැනගන්න ඕන මොකද මේ විෂය කරන්න නැත්තම් පටන් ගන්න කලින්. මෙතනදී පුතේ ඔයාගේ එක පත්‍රයක එක කොටසට පේපර් එකේ පළවෙනි කොටසට හම්බ වෙන ලකුණු 50 එකකට එක ගානේ. ඊට පස්සේ දෙවෙනි කොටස ගත්තාම පුතේ එක්සෑම් එකේ මේක කෑලි 4කට කඩලා දෙන්නේ. A B C D කියලා. A කොටස, B කොටස, C කොටස, D කොටස. A කොටස ගත්තාම මේකේ තියෙන ප්‍රශ්න 4ක්. A කොටස ගත්තාම මේ ව්‍යුහගත පේපර් එක ඒක තියෙන ප්‍රශ්න කොටස් 4ක්. එක කර ලකුණු 100 ගානේ. හරි? සරි එක කර ලකුණු 75 ගානේ මේ ප්‍රශ්න 4ටම ලකුණු ගන්න වෙනවා. එතකොට ලකුණු වෙනවා සේරම 300ක්. ඊට පස්සේ B කොටසෙන් ප්‍රශ්න 2යි, C කොටසෙන් ප්‍රශ්න 2යි, D කොටසෙන් ප්‍රශ්න 2යි විතර ප්‍රශ්න 4ක් තියෙනවා. මේ ප්‍රශ්න 26ක් තියෙනවා. මේ ප්‍රශ්න 6ෙන් ඔයාට ප්‍රශ්න 4කට විතරයි උත්තර ලියන්නට ඕනේ. B C D කියලා තුනෙන් ප්‍රශ්න 6ක් තිබ්බට ප්‍රශ්න 4කට උත්තර ලියන්න පුළුවන්. ඒ ප්‍රශ්න 4 ගත්තාම එක ප්‍රශ්නකට ලකුණු 100 ගානේ ලකුණු 400ක් දෙනවා. එතන දෙවෙනි පේපර් එකේ ගත්තාම මෙතන 300 මෙතන 400 ලකුණු 700ක් හම්බ වෙනවා. ලකුණු 700යි. හරිද? ඔන්න දෙවෙනි පේපර් එකේ ලකුණු 700යි හම්බ වෙන්නේ. හරි? 700 කරලා ඉතින් 1000. එතකොට ලකුණු එතකොට සෝරි 1000 නෙමෙයි මෙතන 50 එක දෙන්න බෑ. මෙතනින් අපි දැනට 700 කියමුකෝ. ඔය ලකුණු 700 වට ගන්නට වෙනවා. හරිද? එතකොට ඔය ලකුණු 700ට අමතරව ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ලකුණු 100කුත් හම්බ වෙනවනේ ප්‍රැක්ටිකල් වලට. ප්‍රැක්ටිකල් වලට අතවල ලකුණු හම්බ වෙනවනේ 100ක්. එතකොට ඔය 100 කියන්නේ ඕක බෙදිලා කොහොම ලකුණු 30යි හම්බ වෙන්නේ. මෙතන ලකුණු 30යි. එතකොට මේ සෙට් එකටම මෙතනින් 50යි. එතකොට මේ සෙට් මෙයාටයි කියන දෙන්නටම අපි ගත්තාම හරි මේ මේ මෙතන 50යි මෙතන කොටසයි අපි ගත්තට පස්සේ මෙතෙන් මෙයයි එකතුව අපිට ලකුණු 70ක් හම්බ වෙනවා 100ට. එතකොට කොන්නව තමයි ලකුණු ටික හම්බ වෙන්නේ. දැන් එක්සෑම් එකට ෆේස් කරන කලින් අපිට එක්සෑම් එකට ලිව්වහම පේපර් එකේ ස්ට්‍රක්චර් එක ගැන දැනගෙන තමයි අපි විෂය ඉගෙන ගන්නට ඕනේ. ඒ නිසා අපි ඒකත් කතා කරලම අද දවසේ වැඩ ටික හවර කරමු. ඒ කියන්නේ මේ නෝට් එක ලියන කොටස. ඒ නිසා ලියන්න පුතේ යටින් ලියන්න ප්‍රශ්න පත්‍රයේ සැකසෙන අයුරු කියලා ලියන්න. ප්‍රශ්න පත්‍රය සැකසෙන අයුරු කොහොමද මේ පේපර් එක හැදෙන්නේ කියලා අපි පොඩ්ඩක් කතා කරමු. ප්‍රශ්න පත්‍රය සැකසෙන අයුරු ප්‍රශ්න පත්‍රය සැකසෙන අයුරු ප්‍රශ්න පත්‍රය සැකසෙන අයුරු හරි. දැන් ලියව ටොපික් එක පොත ප්‍රශ්න පත්‍රය සැකසෙන අයුරු කියලා ඔයා. දැන් ප්‍රශ්න පත්‍රය සැකසෙන අයුරු කියලා දාලා ඔයා පාඩ කීපයක් අරගෙන පුදේ එක කොටස දෙක කොටස තුන කොටසට ලකුණු හම්බ වෙන විදිය ගැන චුට්ටි පැහැදිලි කිරීමක් කරනවා. ලියන්න මෙන්න මෙහෙම. යටි ලියන්න පුදේ ඉංජිනේරු තාක්ෂණවේදය එක පත්‍රය කියලා ලියන්න. ඒකට ලකුණු සහ කාලය කොහොමද ලැබෙන්නේ කියලා. ඉංජිනේරු තාක්ෂණවේදය පුංචි කැලක් ගහලා ලියන්න පුතා එක පත්‍රය පළවෙනි පත්‍රය. ඒකට කාලය හම්බ වෙන පුතේ කාලය පැය 2යි. පළවෙනි කොටසට කාලය පැය 2යි. හරි ඒකේ පළවෙනි කොටසේ තියෙන පොතේ බහුවර්ණ 50ක් තියෙන්නේ. බහුවර්ණ 50යි. ඒකත් ලියා ගන්න ගැටි. බහුවර්ණ 50යි. ඊළඟට ලියන්න එතනින්ම යටි ලියන්න එක් ප්‍රශ්නයකට ලකුණු 1 බැගින් එක් ප්‍රශ්නයකට ලකුණු 1 බැගින් මුළු ලකුණු සංඛ්‍යාව 50යි. එක් ප්‍රශ්නයකට ලකුණු 1 බැගින් මුළු ලකුණු සංඛ්‍යාව 50යි. ඔන්න පළවෙනි පේපර් එකට ලකුණු ලැබෙන විදිය. හරි. ඊට පස්සේ දෙවෙනි පේපර් එක ගැන අපි පොඩ්ඩක් කතා කරමු. ලියන්න රූලක් කරලා ඊළඟට මෙහෙම ලියන්න.
ඉංජිනේරු තාක්ෂණවේදයේ දෙක පත්‍රය කියලා ලියන්න. ඉංජිනේරු තාක්ෂණවේදයේ දෙක පත්‍රය. දෙක පත්‍රය. ඒකට ලියන්න ඉදිරියෙන් මොකද? කාලය පැය 3යි. කාලය පැය 3යි. කාලය පැය 3යි. එතන ප්‍රශ්න ටික හැදිලා දෙන විදිහ ලියමු. යටි ලියනවා ඒ කොටස. ප්‍රශ්න හතරක් තියෙනවා ඒ කොටසේ. එහෙමම ලියන්න ඕනේ ඩිස්ප්ලේ එකේ තියෙන විදිහට ලියන්න. ඒ කොටස ප්‍රශ්න හතරයි. එක් ප්‍රශ්නයකට ලකුණු 75යි. එක් ප්‍රශ්නයකට ලකුණු 75යි. එතන 75 ව 4ක් කියන්නේ ලකුණු 300යි. ලකුණු 300යි. ඊට පස්සේ ලියනවා යටින් B කොටස, C කොටස, D කොටස. ඔය තුනටම කාකපාතයක් දාන්න. B C D කියන කොටස් තුනටම කාකපාතයක් දාලා ලියන්න. ප්‍රශ්න හතරයි. ප්‍රශ්න හතරයි. ඉදිරි ලියන්න. එක් ප්‍රශ්නයකට මුළු ලකුණු 100යි. එක් ප්‍රශ්නයකට මුළු ලකුණු 100යි. එතන වරහන් ඇතුලේ දාන්න මුළු ලකුණු ගාන 400ක් කියලා. මුළු ලකුණු ගාන 400යි. හරි. ඊට පස්සේ ප්‍රැක්ටිකල් ගණන් ලියන්න. ආය රූලක් කරලා ලියන්න යටින් පොතේ කොටස් තුනකට තව ලකුණු දෙන්නේ. ලියන්න ඊළඟට. ඉංජිනේරු තාක්ෂණ වේදය ප්‍රායෝගික පරීක්ෂණය කියලා ලියන්න. ඉංජිනේරු තාක්ෂණ වේදයේ ප්‍රායෝගික පරීක්ෂණය. වරහන් ඇතුලේ දාගන්න. මුළු ලකුණු 300යි. මුළු ලකුණු 300යි. ප්‍රායෝගික පරීක්ෂ මුළු ලකුණු 300යි. හරි. රයිට්. කොහොම අවිල්ලා යටින් පුතේ කොටුවක් ඇතුළේ මෙන්න මේ ටික ලියාගන්න. අවසන් ලකුණු මෙසේ ගණනය කරනවා. එක පත්‍රයක ලකුණු 35යි, දෙක පත්‍රයක 35යි, ප්‍රැක්ටිකල් එකට ලකුණු පොදේ 30යි. හරි. ඒ විදිහට තමයි ලකුණු 100 ලබා දීම කරන්නේ. ඔය ටික කොටුවක් ඇතුළේ ලියාගන්නකෝ පුතේ. ඔහොමම ලියාගන්නකෝ. කොහොමම ලියාගන්නකෝ කොටුවක් ඇතුළේ යටින් දින කොටු කරගන්නකෝ. ඔය විදිහම නෝට් කරගන්න බලන්න. ඉක්මනින් ඉවර කරගන්න බලන්න. හරි, ඉක්මන් කරන්න බලන්න. පැහැදිලි නෝට් කරගන්න ඕම. ඉස්සරේ නෝට් කරගන්න. අඩුපාඩු රහිතව ලියා ගන්න. හරි, තව දෙනා ඉන්නවද? තව දෙනා ඉන්නද පුතේ? නෑනේ. නෑ. හරි, හොඳයි. රයිට්. රයිට්. එතකොට පුතේ, හරි, ඔන්න අපි සියල්ලම නෝට් කරගත්තා. දැන් අද දවසම පැහැදිලි කරා ඔයාලට ටෙක්නොලොජි කරද්දී NVQ පිරමීඩ් එක ගැන කිව්වා. ටෙක්නොලොජි කරාට පස්සේ ඔයා කැම්පස් යන්න පුළුවන් වුණොත් යන විදිහත්, කැම්පස් යන්න බැරි වුණොත් ඔයාලට යන්න දෙන ක්‍රම ටිකක් ගැන කිව්වා. ඊට පස්සේ ඔයා ඉගෙන ගන්න ඕනේ මේ අවුරුදු දෙකක් ඇතුළත ඉගෙන ගන්න ඕනේ සිලබස් එක ගැන කිව්වා. ඒක ලිව්වා. ඊට පස්සේ ඔයාට හම්බ වෙන පේපර් එකේ ස්ට්‍රක්චර් එක ගැන කතා කළා. පැහැදිලිද? ඔන්න සියල්ලක්ම අපි ලස්සනට පැහැදිලි කළා අද දවසේ. හරි. ඊට පස්සේ දැන් මම පොඩ්ඩක් පැහැදිලි කර මේ කතා කරන ඔයාලත් එක්ක. දැන් මේ මම ඔයාලත් එක්ක වෙන වෙනම මම පොඩ්ඩක් chat කළා මේ ඔයාලා මොන මොන ස්කෝල් වලද කියලා බලන්නත් එක්ක. මම හිතන්නේ උගත් අය මට පිළිතුරු ටික වෙලා තිබුණා කියවන දැන් තව වෙලා තිබෙන්නේ නැහැ. ඒ අයත් මට දාන්න තමන් ඉස්කෝලේ. එතකොට දැන් ඔයාලා මේ වෙනකොට ටෙක්නොලොජි තෝරගෙන ඔයාලා පන්ති යන නැති ඉස්කෝලේ මේ වෙනකොට පටන් අරන් ඇති. දැන් නම් මේ සති දවස් 10 ඇතුළත දෙනිය අඩුවු තියෙනවනේ. හරි. එතකොට ඔයාට මේ ඔය වැඩපිළිවෙලත් එක්ක මේ අවුරුදු දෙක කැප වෙන්න පුළුවන් නම්, හරිද? කැප වෙන්න පුළුවන් නම් ඔයාට පුළුවන්
අවුරුදු දෙක හරියට කැප වෙලා එක්සෑම් එක එක අවුරුද්දෙන් ගොඩ දාගෙන කැම්පස් යන්න. හැබැයි පිස්සු ගෙරෙන්න ගත්තොත් එහෙම එක්සෑම් නෙමෙයි මොන දෙයක්වත් ඔයාට හරියට කරගන්න බැරුව යනවා. ඒ නිසා ඔයා අර ස්ථිර අදිෂ්ඨානයක් දෙන්න මම කොහොම හරි මේ වැඩේ කරගන්නවා කියලා ආන්ගේ සිටිවිල්ලත් එක්කවා සම්බන්ධලා වැඩේ එක කරගන්න. පැහැදිලිද? හරි. එතකොට බලද්දි තව එකක්. මේ සම්බන්ධයෙන් හැම දරුවෙක්ම මෙන්න මේ නම්බර් එකට මේ නම්බර් එක සේව් කරලා තියාගන්න 0.74යි 0.85යි 40යි 13. මෙන්න මේකට WhatsApp message එකක් දාන්න පුදේ 2026 online කියලා. හරිද? 0.74යි 0.85යි 40යි 13 කියන නම්බර් එකට ඔයා අද පන්ති ඉවරලා 2026 online කියලා WhatsApp message එකක් තියන්න. ඒත් එක්කම පුදේ ඔයාගේ මෙන්න මේ විස්තර ටිකක් අපිට දෙන්න. ඔයාගේ නම, ඔයාගේ පාසල, ඔයාගේ ලිපිනය, ඔයාගේ දිස්ත්‍රික්කය, ඒ වගේම වැඩ කරන දුරකථන අංක දෙකක්වත් දෙන්න. මොකද හේතුව අපිට ඔයාට අවශ්‍ය නිබන්ධන ටික අපි ඔයාට දරුවනේ තැපල් මාරිගික හෝ කුරියර් කරලා එවනවා. දැන් ලබන සතිය මම ඔයාලට ටියුට් එක දානවා. හරිද? එතකොට ටියුට් එක දානකොට ඔයාට ඒ ටියුට් එක ලබා ගන්න ඔයාගේ මට හරිය ඇඩ්‍රස් එක දාන්න, ඔය හරියට දාන්න නම් මෙහෙම දාද්දි පිළිවෙලට දාන්න ඔයාගේ ගෙදර තැපෑලෙන් හරි කුරියර් ක්‍රමයකින් හරි නිබන්ධන ලැබෙන්න පුළුවන් වන විදිහකට මට විස්තර ටික දෙන්න හරියට. ඔයාගේ නම, ඔයාගේ පාසල, ලිපිනය, දිස්ත්‍රික්කය සහ දුරකථන අංක දෙකක් වැඩ කරන නම්බර්ස් දෙකක් හරියට දාන්න. මොකද මොකක් හරි ගැටලුවක් වුණොත් ඒ පිළිබඳව දැනුවත් කරන්න සහ ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක දෙනවා නේ, ඒකත් දාන්න. හරි? ඔයාගේ ඊමේල් ලිපිනය. හරිද? ওই සේරම ටික මේක ලියාගත්තත් කමක් නැහැ. ඔන්න ඔය විස්තර සියල්ලක්ම පොතේ අපිට දෙන්න අද පන්ති ඉවරනට පස්සේ. හරි? අද කියන අද පන්තියෙන් පස්සේ ওই සේරම ටික දාන්න. එතකොට වාට අපි හෙට ඉඳලා පටන් ගන්නවා නිබන්ධන ටික ලබා දෙන්න. එතකොට නිබන්ධන ලබා ගත්තට පස්සේ ඉඳලා තමයි අපේ පන්ති උගන්වන වැඩ ටික මට කරගෙන යන්නට වෙන්නේ. පැහැදිලිද? එතකොට ටියුට්ස් ටික දෙන්නට වෙනවා. එතකොට වාගේ පළවෙනි පාඩම අපි පටන් ගන්න ඉංජිනේරු තාක්ෂණ වේදේ හැඳින්වීම සිලබස් එකේ පිළිවෙලට පටන් ගන්නවා. හැඳින්වීම පාඩමෙන් මම ආරම්භ කරන වැඩ ටික. එතකොට හැඳින්වීම පාඩමට අදාළව නිබන්ධන දරුවනේ ඔයාට අපි ලබා දීම සිද්ධ කරනවා. එතකොට දරුවෙක් කනස ක්ලාස් ෆීස් කීයද කියලා වාටපොදී මේ මාසෙට, ඒ කියන්නේ වාගේ පළවෙනි පාඩම අපි කතා කරනවා. ඒ කියන්නේ දැන් අගෝස්තු මාසෙ කියන තව එක සතියයිනේ. හරි, අගෝස්තු මාසෙන් පස්සේ පළවෙනි පාඩම ඉවර වෙන තෙක්ම පොතේ අපි ඔයාලට නොමිලේ පන්තිය කරන්නේ. ඔයාලා නොමිලේ එක මාසෙත් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වාලට, ඒ කියන්නේ මේ අගෝස්තු මාසෙ කියන්නේ ඊළඟ අගෝස්තු ඊට පස්සේ එන මාසෙ, يعني සැප්තැම්බර් මාසෙටත් අපි අය කිරීමක් කරන්නේ නැහැ ඔයාලට. ඒක නොමිලේ කරන්නේ. ඒ නිසා ඔයා එක මාසයක් අපිත් එක්ක ඉඳලා බලන්න ඔයාට වැඩේ කරගන්න පුළුවන්ද කියලා. එතකොට ඔයාට අපි ගැන විශ්වාසයක් තිබුණොත් විතරක් අපිත් එක්ක දිගටම රැඳින්න. එහෙම නැත්නම් ගැටලුවක් නැහැ. ඔයාට කැමති විදිහට රිසි ලෙස ඔයාට වැඩ ටික කරගන්න පුළුවන්. පැහැදිලිද? හරි. ඒ නිසා ඔයාට එක මාසයක් අපිත් එක්ක සම්බන්ධ වෙන්න වෙනවා නොමිල කරන්න. ඔයාගේ තව යාළුවෝ ඉන්නවනේ, යාළුවන්ව සම්බන්ධ කරන්න. හරි, යාළුවන්ටත් අපි වෙන ගෲප් ලින්ක් ටික යවන්න. ඒවලා ඒවත් අපේ ගෲප් එකට සෙට් කරවන්න. එතකොට ගෲප් එකට තමයි අපි සේරම විස්තර ටික අපි ඔයාලට දාන්නේ. ඒ නිසා ගෲප් එකක් එක්ක ඔයාලා ඉන්න, ගෲප් එකෙන් ලෙෆ්ට් වෙන්න එපා. වැදගත්ම දේ මෙන්න මේ නම්බර් එක සේව් කරලා තියාගන්න. ඔයාලා මොන අවශ්‍යතාවයකට වුණත් මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න. කෝල් කරද්දී ආන්සර් කරේ නැතුනොත් අපේ අය ඔයාලා WhatsApp message එකක් තියන්න. මේකට දාන messages අනිවාර්යයෙන් මම බලනවා. මොකද මම මේ බලන නම්බර් එකක් මේ දැම්මේ. ඔයාලා එතකොට මම අපිට කතා කරද්දී මොන හරි ප්‍රශ්නයකදී අපිට කතා කරන්න බැරුණත් ඇත්තක යම් හේතුවක් නිසා WhatsApp message එකක් තියන්න. ඕන ප්‍රශ්නයකට අපේ අය උත්තර දෙයි. පැහැදිලිද? මොකද මමත් මේක බලනවා. ඒ නිසා ගැටලුවක් වුණොත් අපිට අවබෝධයක් ලබා ගන්න හැකියාවක් තියෙනවා. තේරුණානේ? හරි. ඒ නිසා පළවෙනි මාස සම්පූර්ණයෙන්ම නොමිලේ, කියන්නේ සැප්තැම්බර් මාසෙත් ඔයාලට නොමිලේ අපි කරන්නේ. ඒ නිසා ඒ පාඩම් වලට සම්බන්ධ වෙන්න හරියට. පැහැදිලිනේ? හරි. ඒත් එක්කම right. ඒත් එක්කම උදේ අපි පළවෙනි පාඩම ටිකක් වෙනස් විදිහකට කරනවා වෙන්නත් පුළුවන්. මොකද හේතුව වැඩි විස්තරත් එක්ක යන වැඩක් වෙන්නේ. ඒ කියන්නේ නිබන්ධන ලබා දීමක් සිද්ධ කරනවා. ඒ නිසා නිබන්ධන ගන්න අනිවාර්යයෙන්ම ඔයාලගේ නම් ලිපිනය එවන්න, දිස්ත්‍රික්කව ඒ විස්තර සේරම ටික එවන්න. යාළුවෝ ඉන්නවනම් ඔයාලගේ ටෙක් කරන ඒ යාළුවන්ටත් මේ විස්තර ටික දෙන්න මම කියවෝ. ඒ අයගේ විස්තර ටික එවන්න කියන්න. ලිපිනයන් වලට අපි අදාළ නිබන්ධන නොමිලේ ලබා දීම සිද්ධ කරනු ලබනවා. පැහැදිලිද? එතන ටියුට්ස් ටික ගත්තට පස්සේ ඉතින් ඉස්සරහට වැඩ ටික කරගෙන යන්න ලේසි වෙයි හැමෝටම. හරි. ඉතින් ඔන්න ඔය ටික තමයි පොතේ තියෙන්නේ මට කියන්න.
රයිට් ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මට දැන් කියන්න. දැන් මම කතා කරන චුට්ට එක නතර කරන්න. දැන් ඔයාලට තියෙන ප්‍රශ්න තියෙනවා නම් මට කියන්න බලන්න. මොන මොන හරි ප්‍රශ්න තියෙනවා මට ටෙක්ස්ට් කරලා හයි කමනේ දාන්න. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් හරි ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් රයිට් ප්‍රශ්න නෑ කියලා කියනවා. හරි ප්‍රශ්න නෑ. හරි එහෙනම් පොඩ්ඩේ මෙහෙම කරමු. හරි මම අදට මෙතනින් එහෙනම් වැඩ ටික මම අහවර කරනවා. දැන් වෙලාව 10යි 10යිනේ. ඒතර හැම සඳුදාම අපේ පන්තියේ තියෙනවා රයි 8:00 8:00 10:00 එකක් තියෙනවා. දැන් ලබන සතියේ සඳුදා අපි උගන්නන්න පටන් ගන්නවා. ඒතර සඳුදා වෙනකොට ඔයාට අවශ්‍ය නිබන්ධන ගන්න අපිට තොරතුරු ටික එවන්න. හරිද? එතකොට ඒ අනුව තමයි ඔයාලගේ ලිපි නේමක් අවශ්‍ය වෙනවනේ. ඒ අනුව තමයි අපි ඔයාලට නිබන්ධන කුරියර් කරන්න හරි පෝස්ට් කරන්න හරි පටන් ගන්න. අපි හෙට උදේම අපි කට්ටිය මේ වැඩේට අත ගහනවා. අද පන්ති හිටපු හැම දරුවෙක්ම මේ විස්තර ටික අපිට එවන්න. එතකොට අපි නිබන්ධන ඔයාලට ලැබෙන්න සලස්වනවා. නිබන්ධනේ නැතුව පන්ති හිටියට තේරුමක් නැති වෙයි. ඒ නිසා ටියුට් එක අතේ තියාගෙන ලෑස්ති වෙන්න මේ පන්තියට. හරිද? හරි. එහෙනම් පොදේ අපි ඊළඟ දවසේ සඳුදා රෑ 8:00 හම්බ වෙමු. දන්න කියන ඔයාලගේ යාළුවන්ට අපේ ගෲප් මැසේජ් එක ෂෙයා කරන්න. ඒ වගේම ඔයා තව යාළුවෝ ඉන්නවනේ ඒවත් දැනුවත් කරන්න. දැනුවත් කරලා ඒ අයට එන්න කියන්න. පළවෙනි පාඩම ෆ්‍රී කරගන්න පුළුවන්. ඊට පස්සේ කැමති නම් දිගටම අපිත් එක්ක ඉන්න පුළුවන්. එතනින් එහාට අපි ගාස්තු ගැන අපි පැහැදිලි කිරීමක් කරන්න. ඔයාලා දිගටම ඉන්නවනම් එතකොට ඔයාලට එක මාසයක් ඉඳලා බලන්න ඔයාලට මේක සෙට් වෙනවද නැද්ද කියලා. ඊට පස්සේ තීරණය කරනවා. පැහැදිලිද? හරි. එහෙනම් පොතේ අද මෙතනින් අපි වැඩ ටික ආවර කරමු. ලබන සඳුදා නැවතත් රෑ 8:00 පන්ති දෙකේ අපි සම්බන්ධ වෙමු. හරි. හරි. එහෙනම් අයුවන් පොතේ